आज भगवान देदास से लेकर महासूर्य मांगल्य लंकावत लोके पुरा विस्तलायन हेले महा नैधयुत सील नाम कतुला महा हेल कला मांगल्य महासूर्य मांगल्य समरान सुदानम में मिलावे अभी बालम सिंहलयो विधियट सिंह हेलयो विधियट अभी कोहमद यदा अतीत मुतुन मित्तन अपिट दायाद कल मे महा अनर्ग उरुमे अपि मे मुहूर्ते सुरकिनवद अपि अति रैकिनवद संरक्षण वेनवद ए अलुत परंपरावट अनाग दर परपुरट अपि दायाद करन्न अपि नियम विधियट मे बार देनवद ए बार देन अतरे अपि मे हिस्याकार समर्नवद किला कहल सेन विवाहस अपि मे नम खेतरम मातगति आगता नितरम मीमुनुवत कहल सेन विवाहस खाउद में कहल सेन विवाहस मितरम महा सूर्य मंगले पालमुवेनि नम कहल सेन विवाहस किल पटांगा नितरम खाउद में कहल सेन विवाहस मीट आउर्दु इस्याट दहास देसी एकट उड़दी नवताव दहार नें कीनों मीट अवुरुदु विसी अटदहास देसी एकट उड़दी में महा हेले में महा सिव हेले महा मिनिसुंट में हेले वैसियांत तमांट राजिक पात करगा लोगों ना हुना तमांगे खाटे हुतु मिनिसुंगे खाटे हुतु में नायके करते पालने वीरितुई आई महा सम्मत्यक प्रवुन्ना මේ මහා සම්මතය මේ ජනතාවාදී මහා සම්මතය අනුව ලංකාවේ වර්තමාන මන්නාරමේ ඉසුරු කෝවිල සූර දිව්‍ය රාජයාට වන්දනාමාන කරන ඉසුරු කෝවිල ඉදිරිපිට මහා සම්මතේ කහල් සෙන් විවහස් මේ මහා යුග පුරුෂයා දවන්තයා तोरा गन लगुआ मिनिस डू बनाऊना मैं आपे हेल देश ये मिनिस डू बनाऊना लोके प्रथम बतावट मिनिस एक राजा विषय कराना इहनम महासम्मतेन दूरदर्शी व जनतावादी व जनतावतुलिम तोरा पद करगत मैं महा अनर्ग कहल सेन विवाहस මේ උත්තර පුරුෂයා මේ ශ්‍රේෂ්ඨයාට රාජාභිෂේක කරන්න මේ මහා ලෝකේම අධිරාජ්‍ය පළමු රජතුමා මේ හෙළ දීපෙන් මතුනේ ඉන්දියාවෙන් නොවේ වෙනත් රටකින් නොවේ පැහැදිලිව අපි කියනවා මේ හෙළ දේශයෙන් ලෝකේ පළවෙනි රජුරු බිහි වෙන්නේ ඔහු මුල් නම කහල් සෙන් විවාහස් ජනතාභිෂේකයෙන් පත්වෙනන් පස්සේ ඔහු මහා සම්මත මනුරජ බවට පත් වෙනවා මේ සිද්ධිය වෙන්නේ වසර 28200කට උඩදී මිනිසුන් රාජාභිෂේකයේ සඳහා තෝරාගත් දවස අපි බලමු කොයි වගේ දවසක්ද කියලා එදත් බක් මාසෙ පැවතුනා බක් මාසෙන් පසු හෙලේ මේ මහා සිව් හෙලේ මිනිසුන් මේ මහා සම්මතයෙන් තෝරාපත් කරගත් මේ ශ්‍රේෂ්ඨ නායකයා ශ්‍රේෂ්ඨ රජතුමාව රාජාභිෂේකයේ සඳහා තෝරාගත් දවස හරුම වැදගත්. ඒ දවස අපමහා සූර්ය දිව්‍ය රාජයාණන් අපි හෙළ ජ්‍යොතිෂයට අනුව කියනවා සූර්ය දිව්‍ය රාජයාණන් ඒ ප්‍රාණ ජීවිය ලංකා භූමියේ මන්නාරමට මනු අරමට මේ ඉහළින්ම මේ හිසට ඉහළින් පායා එන දවසක් තෝරා ගන්න ලැබුණා. ඉත් හිසට උඩට මතු වෙන හිස මුදුනට හරියට මතු වෙන එසේනම් හිස මුදුනට සූර්යා පායා එන විට අපිට සෙවණැල්ලක් දක්නට ලැබෙන්නේ නැති හරි සූක්ෂම සෙවණැල්ල පවනක් ඇති වෙන ඒ හරියටම වෙලාව ගත්තන් පස්සේ අප
මේ හෙළ දේශයේ මිනිස්සු දැනන් හිටියා මේ සූර්යා ප්‍රමුඛ මේ ග්‍රහ රාශි මණ්ඩලයෙන් චක්‍රාකාරව ගමන් කරන අද අපි කියන සෝලර් සිස්ටම් කියලා සෞර ග්‍රහ මණ්ඩලය එදා ඕන් මීටත් වඩා හොඳින් දැනස් සිටියා කතරම් දැනස් සිටියාද කියනවා නම් නක හෙවත් නැකත නිසි ආකාරව ගත නිසා තමයි අස්විදේ පළවෙනි පාදෙන් මේ මහා හෙළ මහා සම්මත රාජයානන්ව අභිෂේක කළේ එහෙනම් උන් දැන සිටියා මේ නැකත් 27ක් තුල මේ නැකත් 27ක් තුල මේ ආකාශයේ දැන් වර්තමානයට අනුව කියනවනම් අප පෘථුවියේ සමකය වට අප පෘථුවියේ සමකය වට අංශක 360 පතේ අහසෙත් මේක මේ විදිහටම තියෙනවා ඒ අහසේ පවතින මේ ගෝලයට මේ ගෝලේ පෘථිවිය මතින් විහිදලා යන අංශක 360 පතය ඔවුන් නක අණුව නැකත් 27කට බෙදුවා මේ නැකත් 27 ආරම්භක නැකත අයනු නැකතයි අස්විදයයි ඔබ දන්නවා අයන්න ලියනකොට අපි මෙහෙම ගත්තොත් අපි අයන්න ලියනකොට මේ ආරම්භ කරන බෝලය ඇස මෙහෙම ආපුවය පස්සේ එන්නේ ඔබේ කන මේ මොකද්ද මේ එන්නේ ඔබේ දිව මේ මොකද්ද එන්නේ පහළට කෙලින් මේ රේඛාව මොකද්ද ඔබේ ශරීරය මේ මොකද්ද නාසය එසේ නම් ඔබ කියන්නේ බලන්න අයන්නේ විතර පංචේන්ද්‍රියම තියෙනවා ලෝකේ කිසියම් වෙන භාෂාවක පළමු අකුරෙන් හෝ මොනෑම අකුරකින් මනුෂ්‍ය ශරීරයේ ප්‍රධානම අවයව පහ නිරූපණය කරනවද ඇස කන දිව ශරීරය නාසය මේ පංචේන්ද්‍රියන්නේ පංච ගෝචරයන්නේ ඇසෙන් රූප දකීමනි බුදන්නවනේ කනින් ශබ්ද ඇසීමනේ දිවෙන් රස බැලීමනේ ශරීරේ ඔබ ස්පර්ශය සිල් දෙක කරන්නේ ඔබ නැගී සිටිනේ ඊළඟ ඔබ නාසයෙන් ගන්සුන් බලනවා මේ සියල්ල කැටි කරලා තියෙන අයන්න කාගවද තියෙන්නේ නම් අස්විදේ නැකත අයන්න ආරම්භය කොහින්ද එන්නේ එහෙනම් අපි කියනවා රේවති 27 වෙනි නැකත රේවති රේවති සිට අස්වදිහට එනවා රේවති නම් අස්විද නැකතට එන මේ මහා සූර්යාගේ මේ ගමන් පතේ මේ ගමන් පතේ අපිට දෘශ්‍යමාන වන ගමන් පතේ ක්‍රාන්ති වලේද ඇතුළුව මේ සියල්ල ගණනය කළා අවුරුදු 28200කට උඩදී අපි දැනන් හිටියා අදට වඩා හොඳට සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට යන කටපාඩම් ගිරාපෝතක වෙනකොට නිවර්දිවම අංශක 360 හරියටම මේ චක්‍රය සම්පූර්ණ කරන සූර්යා මේ අංශක 360 පතේ හරියටම සම්පූර්ණ කරන්නේ නැකත් රාශියේදී මීන රාශියෙන් මේෂ රාශියට එනකොට අවුරුදු 73කට සැරයක් එක දවස බැගින් අඩු වෙනවා වර්තමාන තාරකා විද්‍යාවෙන් හොයාගත්තා අවුරුද්දකට විනාඩි 20ක් සෑම අවුරුද්දකට විනාඩි 20ක් මේෂ ලග්නයේ ආපස්සට යනවා කියලා. එසේනම් එවැනි විනාඩි 20ව 72ක් එකතු වූ කල විනාඩි 1440යි. විනාඩි 1440 යන කුමක්ද? එක දවසක්. එහෙනම් වසර 72කට සැරයක් දවසක් පස්සට යනවා මේවා අපි දැනන් හිටියා මේවා හෙළියෝ දැනන් හිටියා ඒ නිසා ඔවුන් ගත්තේ මීන රාශි මේෂ රාශියට වෙන සාමාන්‍ය ක්‍රමෙ නෙමෙයි 100ට 100ක්ම නිවැරදි අවසාන කලාවට අංශකේ බෙදෙනවා කලා 60කට ඒ කලා 60ත් අවසාන කලාවට දක්වා නිවැරදිව කියන්න අපි ගත්තේ හෙළියෝ රේවති නැකතේ අස්විද නැකතට සූර්යාගේ පැමිණීමයි එසේනම් ඒ මහා පැමිණීමේ මංගල නකත නොහොත් පසුව නැකත වුණා ඒ නකත නක සුභ මංගල වෙලාව ගරු ලැබුවේ හෙළේ මහා පළවෙනි රජු රාජාභිෂේක කරන්න
එනම් ලංකාවේ මේ හෙළ දීපේ මේ මහා පුණ්‍ය භූමියේ ඔබේ දේශයේ පළමෙනි මහා සම්මත රජු රාජාභිෂේක කරපු නැකත තමයි සිංහල අලුත් අවුරුද්ද ලෙස මේ විදිහට අවුරුදු 28230ක් තිස්සේ විකාශ වීගෙන අදට ආවේ. එසේනම් අපි ඔබෙන් අසනවා මේ හෙළය මේ ලංකා භූමියේ ඉන්න සිංහලයෝ නුඹලා දන්නවද මේ කීවෙනි සිංහල අලුත් අවුරුද්දද අපි සම්මතයෙන් සමරන්නේ කියලා 28200කට එකතු කරන්න මේ ක්‍රිස්තු වර්ෂ 2021 මොකද මහා සම්මත මනුරජ රාජාභිෂේක ලබන්නේ ක්‍රිස්තු පූර්ව 28200 දී. එහෙනම් ක්‍රිස්තු වර්ෂ 2021ත් එකතු කරන් පස්සේ මේ හෙළියෝ මේ සිංහල අලුත් අවුරුද්ද සමරන්නේ 30221 වෙනි සිංහල අලුත් අවුරුද්ද. නැවත කියන්න 30221 වෙනි සිංහල අලුත් අවුරුද්ද. එනම් හෙළයගේ සිංහල අලුත් අවුරුද්දට අපි දාන්න ඕනේ ඉන්දියාවෙන් ආපු සකවර්ෂ නෙමෙයි කරුණාකල ජ්‍යොතිෂයෙන් කඩයන් එපා මේ තරම්ම ඉන්දියාවට කඩයන් එපා හෙළ ජ්‍යොතිෂය තමයි මේ ලෝකෙ ඉස්සෙල්ලා පටන් ගත්ත ජ්‍යොතිෂය අපි අභියෝග කළා කියනවා අපි මේ අහිංසක ගමේ ඉන්න ජ්‍යොතිෂවේදින්ට නෙමෙයි මේ කියන්නේ අපි උන්ට ආදරෙයි ඉන්දියාව ඇති අපේ දේවල් පාවිච්චි කරමින් ඔවුන්ගේ නම් දාගත්තා ඉතින් නකයන් උන් නග නාග නාගයන් තමයි නාග ගෝත්‍රකයන් තමයි නක කියන මේ මහා නැකත හොයාගත්තේ එතකොට ඔවුන් අද ලංකාව පාවිච්චි කරන නක්ෂත්‍රය කියලා නක්ෂත්‍රය ඉන්දියාවෙන් ඉන්න ඕනේ නැහැ අපි නාගයන් නක අපේ ඔවුන්ගේ නාවක ගමනා ගමන වලදී මේ මුළු ලෝකයෙන් වටා වුන් ගියේ මේ ග්‍රහතාරකා රාශිය අනුව මොන තරම් දියුණු ක්‍රමයක්ද දසමක තිතට ඔවුන්ගේ මාලිමා උනේත් ඔවුන්ගේ දුරදක්න උනේත් ඔවුන්ගේ ඉවර උනේත් ඔවුන්ගේ ධ්‍යාපනය උනේත් අධ්‍යාපනය නෙමේ ධ්‍යාපනය උනේත් ඔවුන්ගේ මේ මහසල තාරකා විද්‍යාවේ විශ්ව දැනුමයි ඒ විශ්ව දැනුම 28200කටත් උඩදීනම් ඉන හින්ද තමයි මහා සම්මත මන් රජට රාජාභිෂේකය මෙතරම් වටිනා වූ මහා බලවත් නැකතකින් පටන් ගත්තේ. එසේනම් ඒ මනු මහා සම්මතවාදී අධිරාජ්‍යයාගේ වාසභූමිය මාලිගාව අද මන්නාරම නමින් හැඳින්වෙනවා. එදා මන්නාරම නොහොත් ලංකාව ඉන්දියාවයි මේ පාලමකේ සම්බන්ධ වෙලා තිබුණා. අපි ලංකාවෙන් ඉන්දියාවට පහසුවෙන් ගියා ආවා. හැබැයි මතකද යන්න ලංකාවෙන් ඉන්දියාව පාලනය වුණා. ලංකාවෙන් ඉන්දියාව පාලනය වුණා කියලා අපිට හිතකින්වත් කියාගන්න බැරි නම් සිංහලුනේ නැවතත් කියනවා ලංකාවෙන් ඉන්දියාව පාලනය වුණා කියලා. උඹලට හිතෙන්වත් කියාගන්න බැරි නම් උඹලා සිංහලකම් මොකටද? ඒකට බයයි. මේ සාක්ෂි පිට සාක්ෂි තියෙද්දී මේ ඉන්දියාවේ බටහිර මුහුදේ තවමත් වසර 10000කට වඩා මාලිකා 900ක් මුහුදේ තවමත් තියෙනවා වසර 10000කට වඩා පැරණි. ඒවා කොහොමද කාගෙද කියලා හොයලා බලපුවම හදලා තියෙන්නේ විෂකර්ම කියන්නේ මායා කර්ම. කවුද මේ? රාවණ මහා උත්තමයාගේ දයාඹර මාමණ්ඩිය නොහොත් මන්දෝදරි මහරජිනියගේ මන්දෝදරි මහරජිනියගේ දයාබර පියාණන් එය ඉන්දියාව පව පිළිගන්නවා. ඒකේ නම තමයි ජනස්ථානපුර නොහොත් දණ්ඩක වනය. මේ සූර්පණක නොහොත් රාවණ මහා රාජෝත්තමයාණන්ගේ දයාබර නැගණිය පාලනය කළේ ඉන්දියාවේ පහළ ප්‍රදේශය. එය දණ්ඩකාරණ්‍ය කලාපයයි. ඉන්දියාවේ දකුණු කලාපය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ මධ්‍ය කලාපය තාලිකා නැන්දනිය පාලනය කළා. ඉන්දියාවේ උතුරු කලාපය රාවණ මහා රාජෝත්තමයන්ගේ සහෝදරය පාලනය කළා. කොහෙර විවිධ නම් වලින් දමලා අපිව වල්මත් කළා, කුමන්ත්‍රණ කළා, මේවා වෙනස් කළාට මේවා මතු වෙනවා. මේවා සත්‍ය. මේ සත්‍ය මතු වෙනකොට මේ ලෝකේ නැවත හෙළය අවදි වෙනවා. හැබැයි හෙළය සත්‍ය මතු වෙනකොට හෙළය අවදි වෙන්නේ නැත්තම්
මේව තේරුම් ගන්න බැරි නම් ඔබට මේ තේරුම් ගන්න මානසිකත්වය හදා ගන්න දෙන්නේ නැහැ ඔබලට ඉන්දියාවේ ඉන්නාට ලංකාවේ අනවශ්‍ය ඉන්නාට සමහරව හොඳයි සමහරව අනවශ්‍ය ඉන්නාට මේ ඔක්කොම එකතු කරලා මිනිසුන්ගේ මනස ගෙනිනවා වෙනත් ලෝකවලට ඒ ලෝකවල අතරමං වෙලා උන්ට උනුත් නැහැ බලත් නැහැ උඹලට උනුත් නැහැ වෙන මොකවත් නැහැ අවසානයේ ලංකාවේ අයිතිය ඉන්දියාවටම පවරලා ඉන්දියාවේ ප්‍රාන්තයක් විදිහට උඹලව තියාගන්න සහ චීනේ ප්‍රාන්තයක් විදිහට උඹලව තියාගන්න සියල්ල සූදානම් නැගිටපල්ලා මේ අවස්ථාවේ මේ වසර 28200කට කාලයක් සිටේ පවත්වාගෙන ආපු මේ මහා හෙළ සූර්ය මංගල්‍ය මේ ලෝකේ පුරාම රටවල් අද රටවල් බවට පත්වලා තියෙන එදා හෙළ දේශේ හෙළ මහා අධිරාජ්‍ය යට විජිතයන් පැවති රටවල් ඒවා මේ හෙළ මහා මංගල්‍ය පවත්වනු ලැබුවා. අපි බුරුමේ පටන් ගන්නවා. බුරුමේ කියන නමේ ඇත්ත නම බ්‍රහ්මදේශ පසුව බුරුමේ වුණා බර්මා. මේ බර්මා තමයි වර්තමානයේ මියන්මාරේ වුණේ. ඉතින් රටක නම වෙනස් කරන එක ආවට ගියාට කරන්න එපා. අපේ රටෙත් නම වෙනස් කරන්න වෙනවා. ඒක නිසා මේ ශබ්ද විද්‍යාවේ යంత్ర මන්ත්‍ර තන්ත්‍ර වලින් ආපු ශබ්ද වසර දහස් ගණන් තිස්සේ ඉන ශබ්ද වෙනස් කරන්න යන්නේ පරිස්සමෙන්. ලංකා කියන වචනේ නැතුව වෙන කිසිම නමක් අපිට එපා. ඒ කදින් තදින් කියනවා. බලන්න බර්මා කියන වචනේ වෙනස් කළ මියන්මාරය කියන දාගත්තාම මේ රටට ඇතිවෙච්ච අර පස්සංශු වාංශු ජලාංශු වල මහා අසීමිත විශ්ව ශක්තිය ලැබිලා ඒවා ශරීරවල සත්ත්ව ශරීරවල සාක ශරීරවල ක්‍රියාත්මක වෙච්ච මෙහි මහා බලය ගලාගෙන යන ශක්තිය ගලාගෙන යන කැඩුනා. අද මියන්මාරයට දවස ගානේ 10ක් 15ක් අමුවේ ගම්වල වැහැලා නගරවල වෙඩි තබා ඝාතනය කරන තරම් අප ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනේ තාම බුද්ධිමත් ලෙස බලන්න ඉරයි හඳයි කොහෙද තියෙන්නේ කියලා. එය පහලටම ගෙනල්ලා කවරම දාකවත් කිසිම රටක නොකරා වූ ඒ වගේම සූර්යදේශයේ චන්ද්‍රදේශයේ විරුද්ධවිලත් මේ මහා හෙළ භූමියේ මේ තමයි හොඳම වෙලාව හොඳම කාලය සූර්ය මංගල්‍ය කරන මේ සූර්යදේශයේ සූර්යා පහලටම අරගෙන චන්ද්‍රයා පහලටම අරගෙන රාජ්‍ය ලාංඡනයේ තිබෙන තැන් ඉතාම වැරදි ඒ දෝෂ සහිතයි ඒ වස් වැදීමක් කියලා ගෞරවයෙන් වගේම වගකීමෙන් කියනවා වෙනස් කළ යුතුයි. අඩුම ගණනේ දැන් තිබෙන රාජ්‍ය ලාංඡනයේ සූර්යාගේ පැත්තත් චන්ද්‍රයාගේ පැත්තත් මාරු විය යුතුමයි. අපි ඕනෑම දෙයක සැරියුත් මොගලන් මහරහතන් වහන්සේලාට පවා දක්ෂිණාව වාම වශයෙන් නම් කරනවා. එසේනම් රාජ්‍ය ලාංඡනයේ නැගෙනහිරට මුණලා බැලුවොත් එය සූර්යාගේ සංකේතය දක්වන්නට ආයුතුමයි. විමසා බලන්න මෙය මෙසේ තවදුරටත් පවත්වාගෙන යෑමෙන් රටට වෙන යහපතක් නැහැ. ඉන්දා රටේ උත්තරීතර භාවය වෙනුවෙන් වැඩි දියුණුව වෙනුවෙන් කළ යුතු දෑ අතරින් මෙයද ප්‍රධාන කාර්යයක්. නොනගතය නොනැකත නැකත් නැති අවස්ථාව කුමක්ද? මේ සිංහල අලුත් අවුරුද්දේ අඟහරුවාද රාත්‍රී 8:09ට උදා වෙනවා නොනගත කාලය. ඒ නොනගත කාලයෙන් ආරම්භ වෙන පෑ 6යි විනාඩි 24ක කාලයක්. පෑ 6යි විනාඩි 24ක කාලයක්. එනම් අනිත් දවසේ 14 වෙනි බදාදා සිංහල අලුත් අවුරුද්ද ලබන්න පාන්දර 2:33 තෙක් මේ පෑ 6යි විනාඩි 24ක කාලය අපි හඳුන්වනවා කිසිදු නැකතක් නැති නොනගත කාලය. මේ කාලයේදී අපි පැහැදිලිව ඉවත් වෙලා සිටින්නේ අපි සාමාන්‍යයෙන් කරගෙන යන සාමාන්‍ය වැඩ කටයුතු සියල්ල අත්හැරලා දාලා තියෙනවා. ඒ අත්හැරීමට කියන්නේ ඇයි? ඒ වගේ මේ කාලය තුල පුණ්‍ය ක්‍රියා ආගමට දහමට ලැබිව ගමේ පන්සලක කටයුතු කරන්න කියන්නේ ඇයි? මේ කාලය තුල ගමේ පන්සලට ඔබ ගෙදර සියලු දෙනා එක්ක ගොස්
महानायक हांदुरन महांसे गमे पांसले बहदकल विशेष मापिकीनो गमे पांसले गमे पांसले महानायक स्वामी महांसे यात्रु आने को स्वामी महांसला बहदकल आग ये तरह तरह कथा करल इतामत्म कुलपंग संबंधता व्या ओबे गिदरात गमे पांसला तत्र गोड नेगिय युतु मन इट तारक कर्मिन गेदर नवतिन हेतु है नेपा गमे पांसल होयागे न अनिवार्य में नौनगत विलाव द वया गियन पासे एक गमे पांसल तीने चाहित्य गमे पांसल द पांसला यही इन्ने द आंत्रु होये एक निसा मैं वहां बुद्ध बुद्धे वहां से ला मैं हेला उरुदे ओबट मैं गमे पांसल अत्ते का संबंध करनी नौनगत विलावे सूर्यागे मीन राशि अवसान आंस के दी सूर्य රත් පැහැ ගැන්වෙනවා. ඒ වගේම සූර්යා මේෂ රාශියේ පළවෙනි අංශ කෙරෙනකොට දම් පහට ගැන්වෙනවා. මේ රත් පැහැයි දම් පැහැයි අතර මිශ්‍ර කළොත් වර්ණ සංයෝජනය දන්න ඔබ රත් පැහැයි දම් පැහැයි මිශ්‍ර කරන් පස්සේ මේ විෂලේ සාමාන්‍ය කෙනා කුණුලේ විෂලේ වලට අදාළ වර්ණයක් එන්නේ. ऐसे नम सूर्यागे ए विषय लेकरन वारने निकुट करन में पै हायाई विनाड विषहतर काल्यक ओब परिश्रम भी तुदनेद विद्यात्मक ताहुर कला विद्यात्मक ताहुर तावद्वटक करगरना सूर्यागे में नौनगते विलावदी निकुट करन किरन वल ऐति मिनी शरीरे एक मानसिक अहितकर तात्य आदिने करन मेवा विश्वास करने ते आये ඉන්දා මේ විද්‍යාත්මක පදනමයි මම පැහැදිලි කරන්නේ ආවාට ගියාට ඔබ කතා කළා නම් කෝණකත් මොනවද මේකගේ ප්‍රශ්න කරනවා නම් අපිත් අභියෝග කරනවා කරුණා කරලා විශේෂයෙන්ම මේ රටේ රූපවාහිනී වලට ඇවිල්ලා මහා ලොකුරු වැඩ දාන හේතුවාදීගේ සංගමේ සමහර සමාජිකයන් මොනවද දන්නේ කියලා අපි තදින්ම මේ නිලවුද්දේ ප්‍රශ්න කරනවා ඇවිල්ලා ඉලෙක්ට්‍රෝඩ්ස් ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝපික් තත්ත්වය ඔබට පරීක්ෂා කරන්න පුළුවන් නම් මේ ඇඟේ සෛලවල සෛලේනොත් ඇතුළට ගිහිල්ලා මේ මියස්ටීට මියස්ටීනොත් ඇතුළට ගිහිල්ලා ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන පොසිට්‍රෝන දක්වා යන්න ඇතුළට ගිහිල්ලා බලන්න ඊළඟ ෆෝටෝනේ බලන්න බලන්න ඊළඟ මෙහෙම කඩාගෙන 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 ගිහිල්ලා මේ විශ්වයේ මේ මහා විෂ ක්‍රියාදාමය තුළ අති සූක්ෂම අංශුව වූ Planck එක වැඩි කිරීම 10 බල ඍණ 35 ඍණ 35 වැනි අති සුද්ධ තත්ත්වයේ අංශුවක්ද නොවන ශක්තියක් වෙනින් අර්ථ දැක්වීමක් තිබෙන මේ Planck වලට සූර්යාගේ නොනගතේ වේලාවෙදී ලබන්නා වූ කිරණවල බලපෑම ඔබ අධ්‍යයනය කරලා එන්න මහත්තුරුනේ අපි එදාට හේතුවාදීන්ගේ සම්මුගමයට පැහැදිලි අභියෝගයක් මේ හෙළවෘද කරනවා අන්නතරන් සියුම්ම බලපාන දේවල් හොයන්න බලන්නේ නැතුව අත්විඳින්නේ නැතුව නිරීක්ෂණය කරන්න නැතුව පරීක්ෂණය කරන්න නැතුව අපේ අහිංසක හෙළදෝදිෂයෝ හෝ කිසියම් වූ গুপ্ত විද්‍යාවක් කරන මිසුංග රූපවාහිනියට ගෙනල්ලා උඹලා තැළුවා පෙළුවා හොඳයි දැන් බලගමු වරෙන්න අපි පෙන්වන්නම් හෙළදෝදිෂය වෙලාවේ මේ චන්ද්‍රයාගේ මේ වෙලාවේදී චන්ද්‍රයා මේ සිංහ රුද්ද ලැබුණකොට චන්ද්‍රයා सूर्य सिकुरु एकट इन अवधु खानकें मी अवधु गानकें मी असरिमत पिहिटीम मी वेलावधि परीक्षा कल बलन्न तैन तैन वेल कीवन परीक्षा कल बलन्न अपि हेल ज्योतिषे मुलु लोकेट पकड़न अभियोगयक् नासा आयतने इंदा ईसा इंदियावे इस्रो इंदा हेम आयतनेकट अपि कीनो नोनगते वेलावे मी लोकेट बलन्न आवु लबन्न आवु बलपैम करन्न आवु किरण बलपैम अध्ययने करपल्ला एहनम අපි කියනවා අපේ හෙළය මීට අවුරුදු 30221ක් ගණනේ 30221ක් වූ දවස තමයි අපේ මහා සම්මත මනුරජ ලෝකේ පළවෙනි මහරජ අධිරාජ්‍ය වශයෙන් අභිෂේක කරපු ඒ දවසේ මිනිසුද නම් හිටියා මීට අවුරුදු 30000කටත් එහා පැත්තේ හෙළයෝ දැනන් හිටියා සූර්යාගේ මේ වෙලාවේදී මීන රාශියල මේෂ රාශියට නොහොත් रेवती ने कहीं ना असद ने कहते हैं बोटा मिन्न में नौनगते काल दी अभिषेक कले ने आपी रज्जनों पर नौनगते बहुखना पुण्य काल दी असद ने कहते पालेवनी था दे दी तमाय बिंदु आय एके दी तमाय
මේ මහා මනුසම්මත රජතුමාව මේ මහා ලෝක ඉතිහාසය තුල පළවෙනි උත්තර රජු ලංකාවෙන් බිහි කරපු මේ හෙළේ බිහි කරපු ඒ උත්තරය අභිෂේක කරපු වෙලාව තමයි අද අපි සිංහල අලුත් අවුරුද්ද කියලා සමරන්නේ මේ වාට දැනෙන අපි කෙනගේ රෝම කූප වලට මේ ඇඟ ඇතුලේ රුධිරයක් රුධිරය තුල අකුණු කොටකට විදුලියක් ඔබේ ගමන් කරේ නැත්තම් මේවා හෙනකොට ඔබ හෙළයක් නොවේ ඔබ කලවම් මිශ්‍ර ජාන සහිත කෙනෙක් කළු සුද්දෙක් නොවන ඕනෑම කෙනෙක්ට අවුරුදු 30,000කට උදදී මේ අපි හෙළ අවුරුද්ද සැමරුවා කියලා කියනකොට දැනෙන යුතුයි ඒ මහා අභිමානය ඒ මහා මතකය මේ යටිසිතට කාන්දු වෙනවා බවාංග චිත්තෙන් මේ අපි දකින කැවුම් ගෙඩිය දකිනකොට කිරිබත් ගෙඩිය දකිනකොට අපේ අම්මා ඔබේ අම්මා මේ කිරිබත් උයනකොට එදා බෝසතාණන් වහන්සේට බුදු වෙන්න යන්න ඔන්න මෙන්න දවසක් තියලා පූජා කරපු ඒ මහා කිරිපිඩු නොහොත් කිරිබත් කොටවල් 49කට කටවල් 49කට මගේ මහා බෝසතාණන් වහන්සේ හරිම උදාරම් විදිහට උදාර විදිහට ලෝකෙට ප්‍රකාශ කළා උන්වහන්සේ අවසානයේ කෑවේ කිරිබත් කියලා බුදු වෙන්න අද කිරිබත් කෑපුවම නිදිමතයි කියන සංකල්පේ හදලා ඉවරලා මේ බුද්ධත්වයටත් කෑවේ අන්තිම භෝජනයේ කිරිබත් අවසාන භෝජනයේ කිරිබත් බෝසත්ත්වන් වහන්සේ අනුභව කළා බුදු ගුණේ එසේනම් ඒ බුදු වෙන්න ආහාරයක් වෙච්ච කිරිබත් වලට අගෞරව කරන්න එපා ලෝකේ එකම රට ලෝකේ එකම දේශය මේ කිරිබත හදන මේ කැවුම් ගෙඩිය හදන ඉතින් ඒක නිසා ඔබට කැවුම් ගෙඩියේ හැඩේ මේ මහා චෛත්‍ය හැඩේ කැවුම් ගෙඩිය දකිනකොට ඔබේ ඇඟේ ජානවල සක්‍රියත්වය ඇති විය යුතුයි ඒ ජාන සක්‍රියත්වය ඇති වෙන්නේ මේ ඇස් දෙකට පෙරලා ගත්තොත් මේ චක්කු විඥානය හරියට හදාගත්තොත් තමයි ඔබේ ඇස් දෙකේ මේ මොළයට දැනුම් දෙනවා මෙන්න අවුරුදු දහස් ගානක් තිස්සේ ඔබ දැක්ක මේ ලස්සන චෛත්‍ය හැඩේ සහිත ආහාරය දුටුගැමුණු රජුරුව පෙනිසිලින් වලට එරෙහිව නැත්තම් අපි කියනවා නූතනයේ පෙනිසිලින් කියන වේදනා නාශකේ නැත්තම් විෂ බීජ නාශක වලට එදිරිව එදා දුටුගැමුණු රජුරුව යුද්ධෙදි බැන්දේ මේ කැවුම් ගෙඩි අපේ සෙබළුන්ගේ ලේ ගලන ඒ තුවාල වලට බැන්දේ ලේ ගලන තුවාල වලට බැඳෙමින් විස බීජ වලින් ආරක්ෂා කළේ මේ කැවුම් ගෙඩිය බඳලා ඒ කැවුම් ගෙඩියයි කිරිබත් කෑල්ලයි හරියට දකින්නට කිරිබත් කෑල්ලෙත් හැඩය හෙළේනේ කිරිබත් කෑල්ලේ හැඩය මෙසේ විය යුතුයි උඩ පිරමීඩයක් යට පිරමීඩයක් මේ උඩ පිරමීඩය ඔබ දන්නවා අපි ඈතට ගිහිල්ලා චෛත්‍ය දිහා බැලුවොත් එහෙම දිමාන චෛත්‍ය දිමාන මෙහෙම හැඩේ එන්නේ මේ ඊජිප්තුවේ මේ අපිම හදපු හෙලියෝ හදපු පිරමීඩේ හැඩයයි මොකද්ද මේ යටවුල මොකද්ද මේ යට පිරමීඩේ ඕනෑම ද්විබීජපත්‍රි ශාකයක කිරි ගහක මුදුන් මුල යන්නේ කොහොමද කියලා හොයන්න එසේනම් කිරිබත් කෑල්ල මේ යට යන්නේ මුදුන් මුලයි සෑම කිරි ගහකම යන මුදුන් මුල මේ යන්නේ මේ උඩට යන්නේ චෛත්‍යයේ හැඩයයි පිරමීඩේ හැඩයයි එසේනම් ප්‍රඥාවන්ත හෙළයෙනි ඔබ කිරිබත් කනකොට හිතන්න කිරිබත් කැබැල්ලේ ඉහළ ත්‍රිකෝණය පිරමීඩය විශ්ව ශක්ති ලබා ගන්නා වූ මහා චෛත්‍යයේ පිරමීඩයේ ලාක්ෂණික හැඩයයි එනම් ඒ කිරිබත් කැබැල්ලේම පහළ කොටස මේ පොළවෙන් ශක්ති උරා ගන්නා ගහක තිබෙන සුවිශේෂී හැඩයයි. එහෙනම් අහසෙන්ද පොළවෙන්ද ශක්තිය උරා ගන්නා වූ ඒ අසිරිමත් ආශ්චර්යමත් වේන ලෝකයේ කිසිම ජාතියක උස්සයක නැති මේ පුදුමාකාර ගුණාකාර ධනවත් බලවත් ඒ හැඩය ඔබගේ නිවසේ මූලික හැඩයෙන් යුක්තව කිරිබත් කැබැල්ල නැකතට ගෙදර මූලිකයත් ඔබත් එකතු වෙලා කනකොට
ආහාර ගන්නකොට ඉරේ ශක්තියත් පොළවේ මහ ශක්තියත් ඔබ උරා ගන්නේ සිතන්න අද ඉඳන් වෙනස් ආකාරයට කිරිබත් කෑල්ල අපි කෑවේ අපි කැපුවේ මෙන්න මේ හැඩයට ඇයි කියලා දැන් පැහැදිලි කරගන්න සුද්දා කාට්ටුට්ටමට මේක ගත්තේ නිකන් නෙමෙයි ඒ නිසා අපි එක පස්ස කියලා දෙන්නම් එසේනම් ඔබ පත්තිනි මෑණියන්ගේ මේ ආදරයේ සෙවණැල්ල වගේ වැටිච්ච කෙනෙක් නම් විශ්වාසයක් ඇතිනම් ගෙදර කිරිබත් කපන්න පත්තිනි මෑණියන්ට ආදරේ නම් මේ විදිහට ඒකට අපි හේතු අනාගතයේදී කියන්නම් ඊළඟ වීඩියෝ වලින් දැනට එහෙනම් පැහැදිලි ඊට පස්සේ අලුත් අවුරුද්ද හතයි 40කට ඔබ ආහාර වළඳනකොට ගෙදර කිරිබත් කෑල්ල කැවුම් ගෙඩිය තියෙන ඔය හැඩ දෙක පැහැදිලි මේ හැඩය තමයි චෛත්‍ය හැඩය මේ කැවුම් ගෙඩිය කැවුම් හදන එකම රට කැවුම් හදන එකම රට මේ හෙළ දේශයයි ඒ කැවුමේ ඉතිහාසය මේ අහිංසක මේ කැවුම් ගෙඩිය මේ මේ පැණි බේරෙන මේ රත්තරන් හැඩය අපි ඉදිරියේදී තවදුරටත් පැහැදිලි කරන්නම් කැවුම් හැදුවා අපි විතරක් නම් බෞද්ධ ඉතිහාස කතාවල ඒ දේවල් සිද්ධ වුණේ කොහෙදද කියලා අපි ස්ථීර වශයෙන් මෙනවා අපි අභියෝගාත්මකව කියනවා සාක්ෂි සහිතව මේ කියන්නේ ඊළඟ අපි කාරණාවට එනවා මේ නොනගත වෙලාවේදී මුකුත් කරන්න එපා කියලා කියන්නේ මේ අවුරුද්දේ නොනගතේ ලබන වෙලාවේදී රාශි වශයෙන් ලබලා තියෙන වෘෂභ රාශිය වෘෂභ රාශිය වෘෂභ රාශිය හරියට මේ වෙලාවේ කුජවලුගේ රාහුවලුගේ මතක තියාගන්න මාගේ හෙළෙයිනේ නෑදෑයිනේ වෘෂභ රාශියේ කුජ රාහු මේ සංයෝගය අපේ මනසට ඉතාම දැඩි ලෙස බලපාන ඒ දැඩි ලෙස බලපාන වෙලාවේදී සූර්යාගේ මේ ලේ විෂකරණ කිරණත් මනස අවුල් කරන කිරණත් එක්ක එකතු වෙන පස්සේ ඔබ මේ හෙළේ නැකත් වලට පිටුපාලා ඔබ වැරදි වැඩ කරගෙන හිටියොත් නැකත් මේ නැති වෙලාවෙ නොනගතේ වෙලාවේදී සමහර දරුවෝ මේ කාලෙදි පුරුදු වෙලා ඉන්න කම්පියුටර් ගේම් ගහලා මරණ කොටන සෙල්ලම් කලින් ඒගොල්ලෝ සැනසීලා ඉන්න රත්තරන් දරුවනේ එළියට වරෙල්ලා ඇවිල්ලා ආකාශ දිහා බලපල්ලා එළියට ඇවිල්ලා ගහක් කුලක් ළඟ මේ නොනගතේ වෙලාව ඉඳපල්ලා අඩුම ගානේ අපි පන්සල් ගිහිල්ලා ආවෙන් පස්සේ තව පැයක් දෙකක් ඉතුරු නම් කෙලි දෙලෙන් අන්න ගැමි ක්‍රීඩාවක් මුකක් කර දෙයක් එක්කෝ පංච කෙලිය ධාතු කෙලිය මේවට අපහාස නොකර මේකට ගැළපෙන නවීන තාක්ෂණය හරි කමන්නේ ඔබලා විශ්වාස කරන මේ මනුස්සකම තුලින් ජයග්‍රහණ ලබන ක්‍රීඩා කරපල්ලා අන්න නොනගතේ සාර්ථකව ගත කෙරෙනවා හැබැයි එහෙම නොවුනොත් පස්සේ කෑවෝ කෑවෝ කියලා ඊළඟ අවුරුද්ද තුරාවටම එන අවුරුද්දේ අප්‍රේල් 29 තුරාවට මේ බලපෑම තියෙනවා නොනගතේ වරද්දක් කළොත් ඒකම සෙල්ලමක් නෙමෙයි හරි අපි ඊළඟ කාරණාවට එනවා එහෙනම් මනස කොතරම්ම ගැඹුරින් අධ්‍යාත්මී භාවය වර්ධනය කරමින් ගමේ පන්සලත් බුදුහාමුදුරුවොත් එක්ක ගමන් ආරම්භ කරන්න ගෙදර ඔබ අනිවාර්යෙන් රතන සූත්‍රය මේ වෙලාවේදී සජ්ජායනය කරන්න පුළුවන් අය සජ්ජායනය කරන්න අඩුම ගානේ මේ ගුවන්ගත කරන්න ඊළඟට අපි සියලු දෙනාගේම ඉල්ලනවා සියලු දෙනාගේම නැවත හෙළේ අවදිවීම උඹලාට උමනාන මහා සමේ සූත්‍රය මේ නොනගත වෙලාවේදී ආරාධනය කරපල්ලා මහා හෙලේ උඹලාට මේ බැටල් එක මේ රිලේ රේස් එකේ ගෙනල්ලා දුන්නේ මේ මහා අතීත විරුවන්ට ලැබුණ සලකන්නේ මහා සමේ සූත්‍රයේ හරහා ඒ වාට අපහාස කෙරුණොත් තවදුරටත් ඒ ගෙවල් වල ලෙඩ රෝග වලින් සහ ඒ ගෙවල් වල ආර්ථික කඩාවැටීම් වලින් නිතර රෝගී තත්ත්වයන් සහ බැන අඳ ගන්න තත්ත්වයන් දියුණුවක් නැති අසරණ වෙච්ච තත්ත්වයන් තවදුරටත් පවතින මේ අවුරුද්දේ තවදුරටත් හැබැයි ඔබ වෙනස් වුණොත් ඔබ රතන සූත්‍රයේ මහා සංය සූත්‍රයේ දෙදුන්නු ගෙදර දැම්මොත් ඔබ කටින් කිව්ව බලන්න වෙනස මොකක්ද වෙන්නේ ඔබ දිනින්න ආරම්භ කරන වෙනස් වෙන ධනාත්මකව බලාත්මකව ඔබ පටන් ගන්න ඉතින් මේ නොනගත වෙලාවේ අනිත් පිළිත් ඔබ කැමති විදිහට ගන්න අපි ඉල්ලුව රතන සූත්‍රය සහ මහා සංය සූත්‍රය ඊළඟට සිතුණු සුන්දර නිර්මල සිය පතවන් ලෙස පිවිතුරු සිංහලයා ඉපදුණු දින සිට මිය යන දින තෙක් රට වෙත දිවි දුන් තුන්හෙලයා වැජනුණු පෙර දින ලොවට මයි අලින් තෙදවත් නැත්තුල පින්බරයා වනසනු කිමාද අප දින උරුමය වත් මන් කළු සුදු සිංහලයා ඒ කවදත් උතුරන නොහැකිව දැය තෙදවත් පෙරලෙස
ज्योतिष बलपैम के मे राशि चक्र पटंगत हेले पटंगत राशि चक्रे अपे रटे लग्न अपे रटे राशि मेष ज्योतिषानुकूल अभी पेहदिल कीनो अभियोगात्मक मे लोकेटम कीनो पेहदिल अभ्यापहु रवट्टन लैस्सेनिपा हेलयनी तमंगे आयती लबागनिल्ला अभी हेम देव मेच्चर निवर्दुव मे यूट्यूब देखे मे लोकेटम इंदियावट रदे इंदियावट कलिन अभी कियन्ने मे सबै हेल ज्योतिषय मयदान अपे ईश्वरयागे ज्योतिषय हरियटम पाविच्चि करला එසේනම් ඔබත් මේ දේ දැනගන්න මින්පසු රැවටෙන්නපා ලංකාවේ ලග්නය ලංකාවේ ලග්නය කුම්භ නොවේ ලංකාවේ ලග්නය ඔබලාගේ හෙළ ලග්නය මේෂයි මේෂට මේෂයක් දාන්න ඕනේ නැහැ මේෂයට හෙළු දාන්න ඕනේ නැහැ මේෂය කියන්නේ සූර්යාගේ සූර්යාගේ රාශියයි අස්විදේ රාශියයි අස්විදේ පටන් ගන්න රාශියයි සුභ කාර්ය උදෙසා ආරම්භ කරන ඔබ අනිවාර්යෙන් ඔබ මතක තියාගන්න ඔබලාගේ සැබෑ හෙළ බෞද්ධ ගෙදරක් වෙනවා නම් ලිපියේ ගිනි ඒ විදිහට නියම විදිහට අවුලවල නියම විදිහට ඔබ පැහැදිලිව මේ අවුරුද්ද ඉඳන් පටන් ගන්න උතුම සහගත දෙයක් මේ 2021 වෙනවා ඒක අපි 2021 සිංහලයාගේ අලුත් අවුරුද්ද නැත්තම් මේ ලෝක හෙළයාගේ නැවත නැගිටීමේ අවුරුද්ද බවට පත් කළා තියෙනවා ඔබ කුදුම හිතේ ජ්‍යොතිෂය දන්න අපේ ඒ මිනිසුන් ඒ ශ්‍රේෂ්ඨ මිනිසුන් දන්නවා මම මේ කියන දේ අලුත් අවුරුද්දේ ආහාර පිසීම ලැබලා තියෙන නැකතදී අපේ රාශිය ග්‍රහ රාශිය මේෂ රාශියයි මොනතරම් උත්තරීතර අවස්ථාවක්ද කියනවනම් ඒ මේෂ රාශිය රවි ඉන්නක සාමාන්‍යයි මේෂ රාශිය රවිය වලට ඉන්න ඕනේ හැබැයි කුදුම වැඩේ මේවර රවිත් එක්ක චන්ද්‍රයත් ඉන්නවා රවි චන්ද්‍රයත් එක්ක සිකුරුත් ඉන්නවා නැවත මතක් කරනවා කවුද මේ නැගෙනහිරින් මේ වෙලාවට අපේ දෙස බලන්නේ ලෝකේ මහා සූර්ය දිව්‍ය රාජයා මහා චන්ද්‍ර දිව්‍ය රාජයා සුක්‍ර සැපය සතුට ලබා දෙන ලක්ෂ්මී දේවතාවිය ලක්ෂ්මී දේවතාවිය ලංකාවේ හෙළ දේවතාවියක් එය අනිවාර්යම මන්දෝදරියම තමයි එනිසා රාවණා මහා විසව් රාවණා මහා ප්‍රඥාවන්ත විසව් ලක්ෂ්මී දේවිය සමග සූර්ය චන්ද්‍ර දිව්‍ය රාජයාණන් දෙදෙනාම නුඹලාගේ ගෙදර දිහා බලන් ඉන්න මේ සිංහල අලුත් අවුරුද්ද මහා ප්‍රඥා යුගයේ ආරම්භයේ සුවිශේෂ සුවිශේෂ නැකත වගේම සුවිශේෂ ආරම්භයේ වගේම සුවිශේෂිම බල සුබ පෙර නිමිති මග නැකතටත් වැඩි කියනවා වගේම සුබම නිමිත්ත නිමිති විද්‍යාවන් අපි කියන්නේ සුබ නිමිත්ත නැගෙනහිරින් උඹ දිහා සූර්යයන් නැති මහා පච්චි චන්ද්‍රයන් නැති මහා මෑණියනුත් සිකුරු සුක්‍ර නැමැති මහා සුජාත දියණියත් අප දිහා බලන් ඉන්නවා එසේනම් මහා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සූර්ය දිව්‍ය රාජයාණන් ඇතුළු මේ සූර්ය පරම්පරාව අප දිහා බලන් ඉන්නවා චන්ද්‍රයා ප්‍රමුඛ චන්ද්‍ර මෑණිය වරුන් නිකුම්බිලා මහා දෙවගණ ඉඳන් महा पत्ति मैनेदन महाकाली मैनेदन अभी आहार पिशावट मे हेले दिश बलांगिकुर अभिधिहा बलांगिन्वा उत्तम सौभाग्य अभिधिहा बलांगिन्वा बला मुखा दिखना सुजात पुत्रया सूर्यागे चंद्रयागे मे महापाचि मैने सुजात पुत्रया मे පෘථුවියයි මේ අපි පය ගහලින මහ පොළොවයි. එනම් මේ මහ පොළොවේ ඉඳගෙන සුජාත පුත්‍රයාණන් මොකද කර යුත්තේ? ගෙදර මූලිකය. ගෙදර මූලිකයා තාත්තා එක්ක සීයා එක්ක වැඩිමල් පිරිමියා මොකද කළ යුත්තේ? නැගෙනහිර දිශාවට කහ පැහැති පහන් තුනක්. කහ පැහැති පහන් තුනක්. කහ වර්ණ ගන්න ලද පහන් තුනක්. එක නැගෙනහිර දිශාවට දැල්ල පිහිටන ලෙස
පත්තු කළොත් උදෑසන 6:17ට නුඹලාගේ ගෙදර දියුණු වෙන එක දියුණු වෙනවාමයි වර්ණයෙන් සැපෙන් දීර්ඝාෂයෙන් ඔබ දියුණු වෙනවා වර්ණය සැපය දීර්ඝාෂය එක්ක ගෙදරට ආර්ථික ශක්තිය මොන කොරෝනා පත්ත තිබ්බත් ඔබ දියුණු වෙනවා හැබැයි කළොත් හැබැයි විශ්වාසයෙන් අන්න ඒ වෙලාවට ගෙදර අන්නේ වෙලාවට ගෙදර මෝර පිරිත කටපාඩමින් ඒ වගේම මහා භක්තියෙන් අපි සජ්ජායනය කළ උදේතයන් චක්කුමායේක රාජා හරිස්සවන්නෝ පටවිප්ප භාසෝ තං තං නමස්සාමි හරිස්සවන්නං පඨවිප්පභාසං තයජ්ජ ගුත්තා විහෙරේ මුදිවසං මෝර පිරිත යන සූර්ය වන්දනාවයි මහා බෝධිසත්වයන් වහන්සේ මොනර කුලේ මෙන්න මොනර කුලේ බෝධිසත්ව වහන්සේගේ වර්ණය අපි දන්නවා මොනරගේ නිල වර්ණයක තරම් පියකරුද කියලා ඒ මහා උගල්වාන් නිල වර්ණය අපි දන්නවා මොනරගේ හරිත වර්ණය පලා වර්ණය කොළ වර්ණය කොතරම් ප්‍රණීතද කියලා ඒ වර්ණ දෙකමයි ඊළඟට මෝර කුලේ මේ මහා බෝසත්යන් වහන්සේගේ තව විශේෂ ගතිබ්බ උන්වහන්සේගේ රත්තරන් ගෑවිලා තිබ්බ පිහාටු හැම තැනම රත්තරන් වලින් රත්තරන් වර්ණයෙන් දිලිසුණා මේ මොනර ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේ දණ්ඩක වනේ ඒ කියන්නේ මේ අපේ සූර්පණකා පාලනය කරපු රාවණ මහා උත්තමයාගේ දයාබර නැගණිය සූර්පණකා පාලනය කරපු දණ්ඩක වනේ ගිහිල්ලා මේ කන්ද උඩ ඉඳගෙන මේ මොනර නොහොත් රාවණ රජුරන්ගේ දඬු මොනර යන්ත්‍රී ආනාවේ ලාන්තනේ සහිත මේ මහා බෝසත් මොනර උඩ ඉඳන් කෑ ගහ සතුටෙන් ප්‍රකාශ කරන මෝර පිරිත මේ සූර්ය රාජයාට දවස ආරම්භ කිරීම වෙනින් පින් දිනවා ඊළඟට මේ අපිත් එක්ක බුදුරජාණන් වහන්සේලා 564,000 මේ වෙනකොට මේ විශ්වයේ බුදු වෙලා තිබෙනවා රත්‍රන් මිනිසුනේ මේ සීල දිනාට උත්තමයන්ට පින් දීලා තමයි මේ මහා මොනර මේ මහා මොනර නොහොත් රාවණ රජුගේ සංකේතය බලු මේ මොනර රත්‍ර මොනර නීල නීල මොනර මේ පලාවන් ලස්සන දේශන කොළ වර්ණයෙන් යුත රත්‍රන් වර්ණයෙන් යුත මේ මොනර සූර්ය වන්දනාව කරනවා කන්ද උඩට නැගලා මේ උදෑසන සූර්යා පායම් වෙන සූර්ය නැකතට සූර්ය නැකත කියන්නේ මේ සූර්යා උදා වීමට හැම දිනෙම සූර්ය උදා වෙන තමයි හැම දවසක්ම හෙළය පටන් ගත්තේ විද්‍යාත්මක පදනම එයයි ඉතින් එහෙනම් බලන්න මේ අලුත් අවුරුද්දේ අප්‍රේල් 14 බදාදා උදේ 6:17ට එදා ඒ බෝසත් මොනරා කරපු චාරිත්‍ර නුඹලාගේ ගෙදර අර පහන් තුනක් පත්තු කරලා ඉවර වෙලා අර පහන් තුනක් පත්තු කරලා ඉවර වෙලා මෝර පිරිත නුඹගේ කටින් විශ්වාසයෙන් සජ්ජහානේ කළොත් ගෙදර ඔක්කොම ඒ ඇති වෙන තත්ත්වෙ මේක චාරිත්‍රයක් වශයෙන් ඔබට හැමදාම කරගෙන යන්න පුළුවන් නම් උදෑසන සූර්ය වන්දනාව කරගන්නේ මේ බෝධිසත්වයන් වහන්සේ නොහොත් අපමහා බුදුරජාණන් වහන්සේගේ මේ සුවිශේෂී ආත්මයක් මේ මොනර අවුරුදු 800ක් ජීවත් වෙනවා 800ක් මේ මොනරව අල්ලන්න මොන තරම් මුළු රාජ්‍යෙම උත්සාහ කළත් මේ මොනරගේ වටිනාකම වැඩි අල්ලන්න බැරුණා මුළු රාජ්‍යකටම අවසානයේ කැමැත්තෙන්ම රජුරවන්ට රණකෙල රජුරවමත් ගොඩ දාලා තමනුත් තමාගේ අරමුණ කරා ගිය ඒ උත්තම කතාවේ කෙටියෙන් මම මේ කිව්වේ එසේනම් උද්‍රය මහන්සේගේ ශ්‍රී මුඛයෙන් සූර්යපිරිත චන්ද්‍රපිරිත කිව්වා කරුණා කළ පරිසරෙන් තේරුම් ගන්න සූර්යපිරිත චන්ද්‍රපිරිත උද්‍රය මහන්සේ සූර්යා වර්ණනා කළා චන්ද්‍රයා වර්ණනා කළා මෝරපිරිත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශිත මෝරපිරිත දැන් පරිස්සම් වෙන එනම් මොනරා සම්බන්ධ වෙන්නේ කාටද රාවණ මහේශ්වරයාගේ ලාංඡනේ මොනරා ගුණය ඒ කියලා දැන් තේරුම් ගන්න. එහෙනම් මොනරාදල මිනිසු මොනතරම් ආඩම්බර වෙනවද? එහෙනම් කතරගම මහා කලාපේ මොනරුන් ඉන්න කලාපේ මේ කාවට ගියාට කලාපයක් නෙවෙයි. මොනරුන් පිළ විදහාගත්ත දෙවිවරුන් වැඩ ඉන්න මේ මහා කලාපේ ස්කන්ධ සැබෑ ස්කන්ධ කුමාරයා නොහොත් මහසෙන් මේ මහසෙන් කියන්නේ අපි මේ මගේ බුදුරජාණන් වහන්සේ සම කතරගම මහා ගෝසත් සමග මේ බුදුරජාණන් වහන්සේගේ පසුපසින් ගමන් කරපු ඒ රාජෝත්තමයන්ගේ පරම්පරාවේ මුල් මහසෙන් රජුව අවුරුදු 11500කට එහා හිටු මහසෙන් රජුවන් ගැන මම මේ කියන්නේ
ඒ මහා සෙන් රජු තමයි කතරගම මහා බලය හිමි කරගත්ත කෙනා ඉන්දියාවේ ආවේ නැහැ ඉන්දියාවෙන් ආවේ නැහැ කිසිම කෙනෙක් කතරගමට ඇවිල්ලා දේවත්වයටපත් උන්නේ නැහැ ලංකාවේ හෙළයෝ ලංකාවේ හෙළ දෙවියෙක් ඒ නිසා ඒක අපි ඉදිරියේදී කියලා දෙන්න සමහර YouTube නාලිකාවල රඟනවා රඟනවා ඒ රඟන අයට මන් දන්නේ මොනවා වේද කියලා මේ අසත්‍ය ප්‍රකාශ කරන්න එපා මේ හෙළේ තමයි හෙළ දෙවියෙක් තමයි මේ කතරගම ඉන්නේ තව දුරටත් කියනවා නම් NASA ආයතනය අනිවාර්ය මේ අවුරුද්දේ දෙසැම්බර් 25ට ඉස්සෙල්ලා හොයා ගන්නවා NASA ආයතනයේ පර්සිවරන්ස් කියෝසිල පාත්ෆයින්ඩර් පර්සිවරන්ස් වල මේ දාත්ව විග්‍රහ කරන් පස්සේ අනිවාර්යෙන්ම කුජ ග්‍රහය නොහොත් මාස් නොහොත් අඟහරු කතරගමත් එක්ක තියෙන සම්බන්ධය හොයා ගන්නවා ඒ කතරගමත් එක්ක තියෙන සම්බන්ධදී මේ හෙළයෝන්ගේ නැගිටීම අපි නැවත අවධාරණයෙන් කියනවා මේ කතරගමයි කුජ ග්‍රහයයි නොහොත් අඟහරු අතර සම්බන්ධ පාලම ගොඩනැගි මේ මහා රාවණා සහ මේඝනාද ඒක ස්ථීරයි රහඳ වගේ. ඉතින් ඒක ඔප්පු වෙනවා. අපි ලකුණු අපි මේවා ඔක්කොම කියලා අපි සතුටටපත් වෙන නෙමෙයි මේ කියන්නේ බලයක් ගනිලා මේක ඔප්පු වෙනකොට නුඹලා නැකෙල්ල හිටි නැත්නම් ඒකේ අයිති ඉන්දියාව ගන්නවා. ඉන්දියාව රාවණ අයිති කරගත්තන් පස්සේ නුඹලාට බුදුහාඳුරොත් නෑ. රාවණත් නෑ. උඹලා නිකන් පුස්. ඕක කරගන්න එපා. දැන්ම ක්‍රියාත්මක වෙලා මතවාදේ පතුරවපල්ලා. මේ රට රාවණාගේ පැල වලින් ඖෂධ උයන් කරපල්ලා. මේ හෙළ කිරිබතර කැවුම් ගෙඩියට තන දීපල්ලා අරකු බොතලේ ගහ පොළවේ. නැත්තම් බල නැගිටින්න බෑ. බලාගේ ගැහණු අරාබියට යවන එක නවත්තන්න ඕනේ. මේ රටේ ස්වයංපෝෂිත දේශයක් උඩ නැගී හැකි මේ අලුත් අවුරුද්දේ තරුණා කල්ලා. අදිස්ථාන කරපල මෙච්චර අලුත් අවුරුද්දක් උදා වෙනවා සූර්යයා නැගෙනහිරේ චන්ද්‍රයාත් එක්කම මේ සුපුරුත් එක්කම අවුරුදු ගානකින් මේ උත්තර අවස්ථාවේදී මේ 6014 මෝර පිරිත කියලා අපේ අතීත ගුරුවරුන් මේ සිහි කරලා ඒකම මෝර පිරිත තුන් පාරක් අවුන් වශයෙන් කියලා ඔබට පුළුවන් නම් මහා සමය සූත්‍රය කියලා මේ අලුත් අවුරුද්දේ ආහාර පිසීම ආරම්භ කළා 7:41 උදා වෙන ආහාර ගැනීමේදී වැඩල්ීමේදී ආහාර ගැනීමේදී වැඩ ඇල්ලීමේදී සුබ කටයුතු පටන් ගන්නකොට මොකද්ද අපි දාන්න ඕන පිරිත මහා සීවලේ පිරිත කටින් කියන්න ඕනේ මේ හෙළ බෞද්ධයාට රේඩියෝකේ පිරිත් දාන්න අපි ඒකට කොහේවින් මගේ කරනවා නමුත් රේඩියෝකේ පිරිත් දාන අතර ඔබට කටින් කියන්න බැරි නොත් ඒ පිරිත අනු වැඩ කරගන්න බැරි නොත් වැඩන්නේ අපි කරුණා කළ තේරුම් ගන්න මහා මංගල සූත්‍රය නොනගතේ විලාවේ දාන අතරේ මහා මංගල සූත්‍රය කටපාඩමින් ඉරව් වගේ කියන රැල්ලක් හදන්න එපා මහා මංගල සූත්‍රයේ කටපාඩමින් කියන රැලි හදලා ඕකේ ඇතුලේ තියෙන දේ කරන්න ඉල්ලන්නේ මහා මංගල සූත්‍රයේ ප්‍රධාන කරුණු කාරණා 38ක් කියනවා මිනිසුන්ට හැදෙන්න මේ මිනිසුන්ට හැදෙන්න කියන කරුණු 38 ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනවා වෙනුවට ඒකේ තියෙන දේ ඉරව් වගේ කිව්වට අපිට දෙයක් එන්නේ නැහැ ඉතින් මේ ක්‍රමයෙන් වෙනස් කරන්න. අලිකේ පිරිත් කියන ගීත ගායනා කරන විදිහට පිරිත් කියන්න එපා. කිසිම බලයක් ඇති වෙන්නේ නැහැ. ඒක දෝෂයක් ඇති වෙනවා. ඒක වස් පිරිත් සෙටප් කරගන්න ගිහින් වස් කරගන්න ඕනේ නේ. ඒ නිසා මේ පිරිත් කියනකොට තමන්ට තියෙන කටහඬේ හොඳට පිරිත් කියන කටහඬට එන්නේ. ඔය හොඳ හාමුදුරුවෝ අපේ කියනවලු දෙන්නේ හොඳටම පිරිත්. පොඩක් ෆලෝ කරන්න, පොඩක් අනුගමනය කරන්න. ඒ නිසා මේක ගීතයක් කියන විදිහට කවියක් කියන විදිහට පිරිත් කියන්න යන්න එපා. කරුණාකල්ල පිරිතට පිරිතේ බලය ඇති වෙන පිරිමි ශබ්දය ඇති වෙන පිරිමි ශබ්දය ඇති වෙන කටහඬක් ඇති කර ගන්න ගෙදර ටෙලි නාට්‍යවල නපුංසක චරිතවලට ආදේශ වෙන්න යන දෙන්න පාදවුවාට දරුවන්ට මේ ටීවී ගැන කිසිදු නාට්‍යයක් වෙන්නල මේ channel එක බලන්න එපා. උරුද මේ රටේ පිරිමින්ම නපුංසක දේශයකට හදන්න හදනවා ඒකට අදාස්ස කරන ආහාරත් දැන් ලස්සන ලැබෙමින් පවතිනවා සමහර ආහාර ගත්තම අපේ පිරිමින්ගේ ටෙස්ටොස්ටරෝන් ප්‍රොජෙස්ටරෝන් වෙනුවට ඊස්ට්‍රජන් හෝමෝනේ පිටිමින් ඊස්ට්‍රජන් අවශ්‍යනේ ඊස්ට්‍රජන් හෝමෝනේ ශාවෙන්න උත්තේජන වෙන්න මේ පියුරු වැඩෙන්න මේ ආහාර අද ඕනේ තරම් වෙලඳ පොලේ තියෙනවාද කියලා හොයලා බලන්න ඒක ඇති දැනට අපි ඒක ඉදිරි දෙමු සීවලි පිරිතෙන් වැඩල්ලන්න සීවලි පිරිතෙන් ගෙදර කන්න මේ ගෙදර ආහාර ගන්න වෙලාවේදී අනිවාර්යයෙන්ම ගෙදර දරුවෝ
अम्मा अप्पाट अम्मट तातर खावन्न पालन बात खावन्न कावले विरला धन गहल बड़ गाल वेंगल विरला मे तातगे मे महा कैपवी मगे करान्न मे अम्मगे मे महा कैपवी मगे करान्न मेक करान्न पुरुदु करगान्न इलांट බුලත් අද්දිලා වඳින්න ඕනේ බුලත් අද්දිලා බුලත් ගන්න විදිහක් නැත්තම් කමක් නැහැ හැබැයි 40 සංකේතය ඇති කරගන්න මොකක්ද මේ බුලත් අතේ ඇයි බුලත් 40ක් තියෙන්න ඕනේ කියන එක තේරුම් ගන්න අප මහ බුදුරජාණන් වහන්සේ නාගදීපේට වැඩියෙන් පස්සේ චුලෝදර මහෝදර මේ දෙපිරිසගේ මේ නායකයන් 20 දෙනා 40 නේ එක්කෙනා එක්කෙනා බුලත් කොලයක් දමමින් තමයි මගේ බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කළේ ඒ වන්දනාමාන කිරීම ජාතික සිරිතක් බවට පත් වුණා බුලත් අතර කොළහතලියා මේ චුලෝදර මහෝදර මේ බුදුරජාණන් වහන්සේගේ දෝත නගා වැඳලා වැටි වැඳ වැටි සමාව අරගෙන මේ උත්තමයා සරණ ගියන් පස්සේ පැහැදිලිව මෙන්න මේ බුලත් අතර තියෙන ගෞරවනීය ජාතික රාජකීය වටිනාකම සහ සම්ප්‍රදාය බවට පත් වුණා නම් මේ 40 කෙටියෙන් මම කිව්වේ ඉදිරි තාත්තට ලැබෙවි හොඳයි මෙතනින් අපි ඉදිරියට යනවා ඔබගේ සතුට ගන්න ඔබ සතුට අරගෙන යන විදිහට ගන්න ඒ සතුට අරගෙන යනකොට එක දෙයක් විතරක් දැන් මේ පැත්තෙන් කියන්න මේ අවුරුදු කුමාරය කියලා තෝරන්නේ අද ඒක අවුරුදු කුමාරිය දක්වා ගියා කමන්නේ අවුරුදු කුමාරය කියලා තෝරන්නේ එදා මහා රාජාභිෂේකයේදී මේ මහා සම්මත මනු රජතුමාව මේ හෙළ පොළොවේදී අභිෂේක කළේ ඒ සංකේතාත්මක දෙය තමයි අවුරුදු කුමාරය කියලා අපි මේ තාමත් කරගෙන යන්නේ ඉතින් දයාබර යව්වනේ තරුණ තරුණියනේ මේ රටේ ඔබලා මේ වෙලාවේ මොන තත්ත්වෙ හිටියත් මානුඹලා විශ්වාස කරනවා උඹලා තරහු ගාන හිටියත් කොටකල් සංගෙන්දත් පච්ච කෙටුවත් උඹලාගේ දක්ෂකම් මහමෙරක් වගේ මම විශ්වාස කරනවා මේ උඹලාගේ ශක්තිය අවශ්‍යම යුගයයි කාලය ඒක නිසා අඩු ගාන උඹලාගේ අවුරුදු සියක් පවත්නලාදී මේ කතාව කියන්න දරුවනේ මේ කතාව කියලා මේ අවුරුදු කුමාරය කියලා සංකේතවත් කරන්නේ මොකද්ද කියලා එතකොට ඒ අවුරුදු කුමාරයාගේ ප්‍රියම්බිකාව තමයි මේ අවුරුදු කුමාරී වශයෙන් තෝරන්නේ එය ඉන්දියාවෙන් ආවේ කිසිම දෙයක් මේකට අදාළ කරගන්න එපා ඉන්දියාවේ යම් කිසි මතයක් හදලා තිනවා සිංහල අලුත් අවුරුද්දේ මේ අවුරුදු කුමාරයා කියලා ඉන්නේ ඒගොල්ලන්ගේ යම් කිසි බලපෑමකින් එන පොළොට බහින දෙවියෙක් කියලා ඒක සත්‍යක් නෙමෙයි සත්‍ය නෑ මනුරජ්ජුරුව මහා සම්මතයෙන් ජනතාව තෝරගත්ත මේ උත්තමයා රාජාභිෂේකයක් මේ සමරන්නේකින් අලුත් අවුරුද්දේ අවුරුදු කුමාරයා තෝරන එක කරගෙන ආ යුතුයි අවුරුදු කුමාරී තෝරන එක කරගෙන ආ යුතුයි හැබැයි ඒකේ අර්ථය ගැඹුරුයි එනං ඒ පළාතේ අවුරුදු කුමාරී කුමාරිට යම් වගකීමක් පැවරෙනවා ඒ වගකීම තමයි මාව මේ පත්වලේ මගේ ගමේ මිනිස්සු මේ නිවැරදි හෙළ මිනිස්සු මේ මේ සම්ප්‍රදාය රකින්න මිනිස්සු එකින්ද මම ඉගෙනීමේ ගුණෙන් බලෙන් වැඩිලා මේ ගම බේර ගන්නවා කියලා කන ඒගොල්ලොත් එන්න ඕනේ අනිත් මිනිස්සු වගේම ඊළඟට නවසඳ බැලීම අප නවසඳ බැලීමට එන්න කෙලිම ඔබ අනිවාර්යෙන්ම නවසඳ බැලීමට සුදුසු වර්ණ ඇඳ ගන්න මේවා උපාදීන් වූ අපි දන්නේ කිසිම කෙනෙක් කියනවා කියලා මේක මහා අපරාධයක් ඉන්ද නවසඳ බැලීමේ සඳේ වර්ණය මොහොත් ඇද්දල පාට කහ පාට ලා කහ වර්ණ මේ කහ වර්ණයට තන දෙන්න මහා පත්තිනි මෑණියන්ගේ වර්ණයට තන දෙන්න මේ නිකුම් බිලා මේ මහා පරම්පරාවේ වර්ණයට තන දෙන්න මේ මහා පත්තිනි මෑණියන්ගේ අගය කරන්න ඒ වර්ණ එනම් ගජබාරජු ඉන්දියාවට ගිහිලා වම් පාද සලම ගිනාවේ අපිට අයිති දෙය මිස ඉන්දියාවෙන් මේ අනේ ගෙනියන්න කියලා දුන්නේ නැහැ හදේ සොලි රජුගේ ඉන්න ගජබාරජු වරෙන් අපිට අයිති දෙය දීපන් කියලා ගිනාවේ ඒ නිසා ඒක අපි වෙනම කතාවෙන් කියන්න මහපත්‍රි මේනේ හෙලේ මහ රජන කාලි මහ රජන හෙලේ මහ රජන නිකුම්බිලා මහ රජන හෙලේ උත්තමාරිය මේ පරම්පරාවේ වර්ණේ කහ එන අම්මගේ වර්ණේ කහ තාත්තගේ වර්ණේ රතු එන රතු සූර්යයා කහ චන්ද්‍රයා එන චන්ද්‍රයා බලන දවසට ඔබට සුදුසු වර්ණේ කොහක්ද හඳේ වර්ණේ කහ ලා කහ ඇද්දර වර්ණේ මුතු වර්ණය එසේනම් ඒක හරි ඊළඟ කාරණාට එනවා අපි ඔබ චන්ද්‍රයා බලන වෙලාවදී පිරිතක් වශයෙන් තියෙනවා නම් ඔබට චන්ද්‍ර පිරිත පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම චන්ද්‍රයා අගේන ඒ සබහදාම අගේන ඕනෑම පිරිතක් ඔබට පාවිච්චි කරන්න පුළුවන් ඊළඟට අපි එනවා අලුත් අවුරුද්දේ හිස තෙල් ගාන මහා මංගල්‍යයට හිස තෙල් ගාන මහා මංගල්‍යය සෙනසුරාදා අප්‍රේල් 17 වෙනිදා උදේ 7:16ට නැකත් වශයෙන් තියෙන්නේ ඒ වෙලාවෙත් මේෂ ලග්නේ තියෙන ලබලා ඉතින් කෙසේ හෝ මේ මහා අසිරිමත් වටිනා මොහොතක ඔබ මේ හිස තෙල් ගාන මහා මංගල්‍ය හැල්ලුට ලක් කරන්න එපා ඒකට පොල් තෙල් කිසිම විදිහින් අදාළ කරගන්න එපා හිස තෙල් ගෑමේ මංගල්‍යයට ගත යුතු සියලු දේවල් අපි පැහැදිලි කළා අපි නැවත පැහැදිලි කරන්නම්
ගතේතු ශාක වර්ග 14ක් තියෙනවා ඒ වගේම ඒ දවසක අදාළ වෘක්ෂයේ විස ගන්න ඕන කියලා අපි පැහැදිලි කරලා තියෙනවා මේවා මිශ්‍ර කරලා ඉවරලා හදා ගන්න වෙන පැහැදිලි කළා ඒ වගේම තෙල් වර්ග පහ ගැන පැහැදිලි කළා ඉතින් එහෙනම් මේවා මේ හිස මත ආලේප කිරීමෙන් මේ හෙළ වෙදකමේ හෙළ වෙදකමේ මේ හෙළයේ හෙළ වෙදකම ඊතර උත්තරීතර රාවණ රජුගේ හෙළ වෙදකම මහා පුලතිස්සගේ ඒ වගේම මේ මහා පරපුරේ හෙළ වෙදකමේ මේ හිසට ගල්වන මේ නානු ලෝකයේ තියෙන බලවත්ම ඖෂධ වලින් එකක්. එහෙනම් පිස්සු හැදෙන එක නවත්තන්න පිස්සු හැදෙන එක නවත්තන්න හෙළේ නානු තාම වැදගත්. ඉන්දියාවේ මහරජාගේ දිනවරුන් දෙදෙනෙක්ට පිස්සු හැදලා නවත්ත ගන්න බැරිනකොට මුළු ඉන්දියාවෙම සල්ලි වේදන් කරන්න ලෑස්තිලා හිටපු තරම්ම වූ මහදරවත් ඉන්දියාවේ මහරජා මුළු ලෝකේ රටවල් වලින් විමසා යවනවා අපේ දරුවෝ දෙන්න සුව කරන්න පුළුවන්ද කියලා. ඔව් නමුත් එන්නේ මේ ලංකාවට එන්නේ බොරලස් ගමේ නීලම් මහරට බොරලස්කම නීලම් මහර අපේ හෙළවෙදකමේ ගැඹුරට ගියපු අපේ හෙළවෙද හාමුදුරු අර මහරජාගේ දිනවරුන් දෙදෙනාගේ හිසට ගාන්නෙත් නානු සුවිශේෂී සුවිශේෂී බෙහෙත් වට්ටෝරුවක් දාලා අවුග තිනවා මේ මේ හෙළවෙදකමේ උත්තරීතර ඖෂධ ලබා දුන්නෙන් පස්සේ ඒ මහරජාගේ දිනවරුන් දෙදෙනා හොඳටම සුව වෙනවා ඒ සුවෙන් පස්සේ ඒ මහරජා මේ අපේ හෙළ හාමුදුරන්ට මොකද දෙන්නේ ඇත්ත දෙන්නෙක් තෑග දෙනවා ඒ ඇත්ත දෙන්නෙක් එක්කෙනෙක් කොළඹ නවම් පෙරහැරට එනවා අනිත් මහරජා දලදා මාලිගාවේ කරඬු ගෙන යන මහරජා එහෙනම් මේ නැදුම් ගම්වේ මහරජාගේ කතාව පරිස්සමින් තේරුම් ගන්න එහෙනම් නැදුම් ගම්වේ රාජාට අද දලදා මාලිගාවේදී නානු මුර මංගල්‍යදී නැත්තම් මේ දලදා මාලිගාවේ මේ සිංහල අලුත්වද්ද සමරනවා බුදුහාඳුරව සහ රාවණා සහ සිංහල අලුත්වද්ද කියලා පටන් ගත්ත මේ වීඩියෝ එකේ යථාර්ථයේ ගැඹුරුයි ඒ නිසා දලදා මාලිගාව කියන උත්තරීතර මහා මාලිගාවේ මේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා ඒ උත්තරීතර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන මේ සත්‍යයාගේ හිස අත ගාලා මේ සිංහල අලුත්වද්දේ මේ හිස තෙල් ගෑම කරනු ලබනවා මේ මහා නැදුම් ගම් නැතා විතරක් නෙමෙයි ඊට අදාළ සියලුම සතුන්ට අපි හිස තෙල් ගෑවා මිනිසුන්ට පමණක් නෙමෙයි ඒ චාරිත්‍රය අපහාස කරන්න එපා gedara ඒ චාරිත්‍රය සිද්ධ කරනවා නම් ඔබ මේ සිදු යුත්තේ ගමේ පන්සලේදී මේ ගමේ පන්සලේදී සිදු කරන්න ගමේ පන්සලේ යම් කිසි විදිහකින් මේ බෙහෙත් වර්ග හොයා ගන්න මේ ආර්ථිකය ශක්තිමත් කරන්න යුතුයනම් ඔබ කරුණාකර ගමේ පන්සලේ ඉඳගෙන මේ වැඩේ කරන්න ලෑස්ති කරන්න හෙළයිනි වැඳලා කියන්න හෙළයිනි මේ මහා චාරිත්‍රය ගමේ පන්සලට වැව අසල පන්සලකට මේ වැවක් තිබ්බත් නැත්නම් තමන්නේ ගමේ පන්සලද මේ චාරිත්‍රය නැවත ගෙනියන්නේ ගමේ පන්සලද විස අතගාන ගමේ පන්සලේ හාමුදුරන්ද කියලා මේ බෙහෙත් වල තියෙන ඖෂධීය ගුණයේ ඉස්සේ ඒ ඖෂධ වලට ඒ ඖෂධ 14 සහ 16 ශාකයට අනුව ඔබලා ගෙදර ඖෂධ ගුණයක් හදලා මම මේ කියන්නේ මොකද්ද මේ ගස් වර්ග වවන්න ඔබට ඒ පිළිහිට ලැබෙන වෘද්ධ පුරාවටම එසේනම් මෙන්න මේ වෙලාවේදී ඔබ අභිසම්බිධාන පිළිත කටින් කියනවනම් මුළු පලාතට බැහැන්න මුළු පලාතට බැහැන්න අභිසම්බිධාන පිළිත ගුවනින් ඇහෙන්නට සලස්සනවනම් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ රෝගී වෙලා ඉන්නකොට බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා වැඩම කළා මහා කාශ්‍යප බොජ්ජංග සූත්‍රය පිළිත දේශනා කරනකොට සත්‍යයක කරනකොට අනේ ඒ පිළිත මේ ගුවනින් ඇහෙන්න තියනවනම් මේ සෙනසුරාදා 7:16 ට අපිට ඇහෙන්න තියෙනවා නම් මුළු ලංකාවදම අන්න එදාට අපි නැවත නැගිටිනවා එහෙනම් නැගිටින්න තියෙන පාරවල් ප්‍රමාණය වැඩි මේ පාරවල් ප්‍රමාණය කොච්චරද කියන තවමත් මේ ගැඹුරු අර්ථය මම තව එක දෙයකින් තවදුරටත් පැහැදිලි කරනවා ඒ තමයි අපේ රටේ වෙලා වෙනස හරියටම විනාඩියකයි තප්පර 20යි සාමාන්‍ය නැකතක් විනාඩි 4ක කාලයක් තියෙනවා සාමාන්‍ය නැකතක් විනාඩි 4ක කාලයක් තියෙනවා ඒතර අපේ රටේ වෙලා වෙනස විනාඩියටයි තප්පර 20 නම් ඒ කියන්නේ නැගෙනහිර සංගමං කන්ද තුඩුවේ ඉඳ කොළඹ දක්වා දුර කිලෝමීටර් 220ක් වගේ කාලයක් වෙනවා ඒ වගේම වෙලා වෙනස විනාඩියටයි තප්පර 20යි මහා පුදුම කියන්නේ සූර්යාගය ඉඳන් පොළොවට ආලෝකය වැටෙන්න යන කාලයත් විනාඩියටයි තප්පර 20යි එතකොට මේක මහා පුදුම රටක් ඉතින් මම කියන්නේ මේ වෙලා වෙනස විනාඩියටයි තප්පර 20 නිසා අපි කොළඹින් දෙන එකම වෙලාව අපිටම අපි කොළඹින් මේ වෙලාවේ අපි දැන් වෙලා උදාහරණයක් ඇරිතු දවල් 12 කියලා කොළඹ වෙලාව දවල් 12 වුණාට නැගෙනහිර සංගමං කන්ද තුඩුවේ හරි වෙලාව විනාඩියටයි තප්පර 20කින් වැඩි ඒගොල්ලන්ට වෙලා විනාඩි ඒගොල්ලන් වෙලාව දවල් 12යි
අටයි තප්පර 20ක් මේක කරුණා කරලා මේ මුළු රටම තේරුම් ගන්න ඒ නිසා මම රජ කාලේ කරපු එක චාරිත්‍රයක් කියන්නම් දැන්ට විශේෂයෙන්ම දුටුගම රජුණන් කාලේ නැගෙනහිර පන්සල්වල ගාන්ටාරේ නැගෙනහිර පන්සල්වල අපිට සේරුවාවිලා මෙහු දීගවාපිය කියලා මේ පන්සල්වල මහා ගාන්ටාර නාද කරනකොට ඒ ගාන්ටාර නාදයේ ඇසෙන ඊළඟ පන්සලේ ගාන්ටාර නාදය සම්ද නගනවා ඊළඟට ඒ හඬ ඇහෙන ඊළඟ පන්සල් මේ විදිහට මේ ගාන්ටාර නාදේ රටේම ගාන්ටාර නාදේ වදිනවා ඒ වදින වෙලාවේ මතක තියාගන්න විද්‍යාත්මක පදනමක් කියනවා මේ විද්‍යාත්මකනේ අපේ හෙළ ජ්‍යොතිෂය තුල ඒ නිසා අපි කියනවා ආලෝකයේ වේගය තප්පරයට කිලෝමීටර් 300,000 වගේම සද්දේ වේගය මේ සාමාන්‍ය තත්වයට තේදී තප්පරයට මීටර් 330යි තප්පරයට මීටර් 330 ගන්න මේ ධ්වනි ශක්තිය ගලාගෙන යනවා එතකොට නැගෙනහිරේ ඉඳන් මේ ගාන්ටාර නාදයේ ශබ්ද තරංග ඇතිවිගෙන යනවා මේ ඇතිවිගෙන යනවා පුදුම වැඩේ කියන්නේ නැගෙනහිරේ ඉඳන් ලංකාවේ කොළඹට මේ ශබ්දේ ගමන් කරන්න හරියටම විනාඩි 8යි තප්පර 20ක් කාලයක් යනවා එතකොට මුළු රටේම නැකත එක උනාට මතක තියාගන්න ප්‍රාදේශීය වෙලාවල් වෙනස් නිසා ප්‍රාදේශීය වෙලාවල් වෙනස් නිසා ගමේ පන්සලත් එක්ක තමයි මිනිසු ගාන්ටාරේ හඬට තමයි නැකත් සැමරුවේ ඇයියේ හරිම වෙලාව තින්නේ ගාමේ පන්සලේ ඈතින් නැගෙනහිර ඉඳන් ඇතිවෙන මේ ශබ්දේ ගලාගෙන එනකොට කොළඹට මුළු ලංකාවම එක මොහොතකින් වැඩ කරනවා තමයි හැබැයි එක මොහොත ගාන්ටාරේ හඬට ඇහෙන එක මොහොතයි ඒ ගමේ පන්සල අවට කලාපේ මුළු ගමම එකතු මේ ගමේ වැවට තමයි පන්සල සිටියේ එහෙනම් බලන්න වැවයි දාගමයි ගමයි පන්සල කියන සංකල්පයේ තියෙන ගැඹුරු හරය බලන්න අප්‍රේල් මාසෙදී මේ රත්තරන් ගොයම කපලා ඉවරලා බුද්ධ පූජාව කරලා ඉවරලා මේ පටන් ගන්න අසිරිමත් හෙළ සූර්ය මංගල්‍යයේ අර්ථය තවත් ගැඹුරුයි නේද එහෙනම් එසේනම් අපි යමු ඊළඟ කොටසට අවසාන කොටසට යනවා ඒ තමයි මෙතරම් අසිරිමත් හෙළ සූර්ය මංගල්‍යයේ මේ සූර්ය අපේ ඇඟ ඇතුළට න්‍යෂ්ටි ඇතුළට මේ සෛලයේ න්‍යෂ්ටි ඇතුළේ මහා පරිපාලන ශක්තියට අවශ්‍ය වන සූර්ය සූක්ෂම ශක්තිය ගන්න අරගෙන ඒ උත්තම කළගුණ සලකන මේ හෙළ කලා මංගල්‍යයේ උත්තම මංගල්‍යයේ දැනට අවසාන කොටස වශයෙන් අපි වාර කියන්නේ රැකියා සඳහා ගෙදරින් පිටත් වෙනකොට මේවර ඔබ ඇඳි යුතු වර්ණවල සම්පූර්ණ වැරද්දක් තියෙනවා අපි ඒක තාම ගෞරවයෙන් මතක් කරනවා මේ රටේ මේ නැකත් හදන උත්තම මණ්ඩලයට අපි ඒකට ගොඩක් ගෞරව කරනවා මෙහෙම දෙයක් ඒගොල්ලෝ හදලා දෙන එක ගැන නමුත් අපි පැහැදිලිවම අපි තව දෙයක් සංශෝධනයක් ඉදිරිපත් කරනවා තාම ගෞරවයෙන් කිසියම් අභියෝගයක් තියෙනවා මම ලෑස්තියි ඇවිල්ලා මුහුණ දෙන්න මොකද 17 වෙනිදාට මුළු රටම සුදු වෙනවා එළියට දැස්ස සුදු වර්ණය අපේ රටේ දැන් බොහෝ වෙලාවට ඇතුළට ගිහිලා තින්නේ සුදු වර්ණය මොන වගේ තත්වයක් යටතේදී අඳින වර්ණයක්ද මුළු රටම එක පාරට આવත් එහෙම සුදු වෙනගෙන එදාට ඒකේ පැති දෙකක් තියෙනවා පන්සල් යන නෙමෙයි මේ පන්සල් යන දවසට සීලු දනම් සුදු වෙනන් ඉන්න මේ යන්නේ වැඩට සුදු වෙනන් යනකොට ඒකේ අර්ථය මනෝවිද්‍යානුකූලව ජ්‍යොතිෂ විද්‍යානුකූලව සහ ඔඩිස තන්ත්‍ර මහා හිප්නොටිසම් වාදය අනුව අතර දිහා ගන්න. එය ශනික විදුලි කැටීමක් ඇති වෙනවා. මිනිස් సంతානයේ අපසිතේ ඇතන ශනික විදුලි කැටිල්ල ටෙලිනාට්‍යවල නම් හොඳම විදුලි කොටලා පෙන්නනවා. වැරදි දේ මතක තියා ගන්න. අපි මේ විදුලි කොටවන්නේ වාඩි කියන්නේ විදුලි කොටවන්න ඇති කරන්න එපා ඔබගේ මනසේ සුදු ඇඳගෙන ඉස්සරහට කෙනෙක් ඉස්සරහම එනකොට වැඩට යනකොට. මොකද ඔබ වැඩට යන දිශාවට නෙමෙයි අනිත් කෙනා ඉන්නේ. අනිත් කෙනා ඔබේ මූණට එනවා සුදු ඇඳගත් කෙනෙක් 19 ඉඳ උදේ 5:00 මූණට මූණ හම්බ වෙනකොට ඔබ එළියට බහලා යනකොට කොහමද රාහු කාලයක් තියෙනවා මොකද උදේ 6:39 වෙනකම් මේ එළියට බැස්සට හමු වෙන්නේ රාහු කාලයේදී ඒකින්ද පරිස්සමෙන් ඒින්ද සුදු වර්ණයට ඔබ රැකී රක්ෂා සඳහා පිට වෙන වර්ණයේ සුදු වලට අමතරව ඒ වෙලාවේදී ඒ ලග්නේ ලැබලා තියෙන්නේ මහදසාවේ අන්තර්දසාව ගුරුගේ ගුරු ඒ කියන්නේ මහා ගුරු අපිට ශාස්ත්‍රීයත්වය ලබා දෙන අපේ හෙළ ජ්‍යොතිෂයෙන් රාවණ රජුට සූර්යයත් එක්ක සම්බන්ධ කරනකොට අපි ගුරු සම්බන්ධ කරන්නේ මහා කුම්භකර්ණයට මහා කුම්භකර්ණ කියන්නේ දරුවනේ දෙමාපියනේ කුම්භකර්ණ කියන්නේ සැබෑ හෙළ ඝන දෙවියන් මහා හෙළ ඝන දෙවියන් අපි ඒක වෙනම වැඩසටහනක් කරනවා
හෙළ ගන දෙවියන් කියන්නේ කුම්භකර්ණ මේ නිදාගෙන ඉඳලා කූත් ගන්න හොන් ගහපු කෙනා නෙමෙයි මේ නිදාගත්ත නෙමෙයි ඉසිවරේ කුන්වහන්සේ මේ රටේ සියලුම සහල් වර්ගවල ජානවල ප්‍රබේ ගති කළා ඒ පළාතට මේ සහල් වර්ග නිෂ්පාදනය කළා උදාහරණයක් විදිහට අපි රත්නපුරයට ගත්තොත් රන් කහවණු කියන්නේ සහල් වර්ගයක් ඒ සහල් වර්ගයේ කෑමෙන් පස්සේ ආහාරයට ගත්තෙන් පස්සේ මේ මානසික ප්‍රകൃතිමත් වෙන සුද්ධ වෙනවා මේක උදාහරණයක් විතරයි එවෙන සහල් වර්ග 3000ක් වුණ තිබුණා දැන් අඩු ගාන 147ක් හෝ රැකිලා තියෙනවා අපි හෙළ සහල් යුගයට යමු ඒක මෙතනින් මතක් කරමි දැකී ආරක්ෂා සඳහා ඔබ පිට වෙනකොට සුදු වර්ණයේ සමග ගුරු මහදසාවේ ගුරු අන්තර්දසාවේ ප්‍රයෝජන ගන්න නම් ඔබ කහ සහ කොළ වර්ණ මේ සුදු වර්ණයට එකතු කළ යුතුමයි පේන එහෙම කළොත් අපිට තව සාර්ථකත්වයක් අත් වෙනවා නැත්නම් මොනවා හරි හිතනවා අපිට මේ මුළු ලංකාවම මේ එකපාරට එලියට බහැලා මේ සුදු සුදුර දාලා ගිරලා පන්සල් ගිහින් වැඩට යනවා නම් ප්‍රශ්නයක් නැහැ මේ කෙලිම වැඩට යන ඔබ කරුණා කරලා ශස්ත්‍රීයත්වයට ආදේශ කරගන්න ඒ ආදේශ කර ගැනීම තුල ඔබගේ රැකී ආරක්ෂා සඳහා රත්තරන් පාට කොහේ හෝ අතේ වලල්ලක හෝ නැත්නම් කරේ හෝ නැත්නම් ඇඳුමේ හෝ රත්තරන් පාට ඊළඟට කහ වර්ණය කොළ වර්ණය එකතු කරගන්න මේ රැකී ආරක්ෂා සඳහා වෙලා යන මොකද අපි කුඹුරට වැඩද ගියාය කුඹුරේ වැඩ සිද්ධ වෙන්නේ තනිකර නිල වර්ණයෙන් තනිකර කොළ වර්ණයෙන් විශේෂයෙන්ම කුඹුරේ වැඩ කරන්නේ කොළ වර්ණය කොළ වර්ණයෙන් ඇස් දෙක පිරිච්ච ගොවියාගේ ඇස් දෙක පිරිල ආත්මෙම කොළ වර්ණයෙන් පිරිච්ච මේ ගොවියාට කොළ වර්ණය අවශ්‍යමයි මේ වැඩට යන මිනිස්යාට ශස්ත්‍රීයත්ව දෙන්නේ කොළ පාටින් නිරෝගී භාවය දෙන්නේ කොළ පාටින් අපේ රෝහල් වල කොළ පාට ගෑන ඉස්සර නිකමට නෙමේ ශස්ත්‍රීයත්ව විතරක් නෙමේ කොළ පාට කියන්නේ නිරෝගී භාවය ඒ වගේ ලානිල් පාට කියන්නේ මානසික තාම උද්වේගකර තාම වැඩගත් තාම නිවිච්ච තාම ගැඹුරට යා හැකි වර්ණ සංකලනයේ නිසා අපි මේ මේ අවුද්ද එහෙනම් මෙසේ අපිට අදාළ මේ හෙළ අවුද්ද තාම දක්ෂ තාම වැඩදායි තාම ඵලදායි ඉවසලිවන්ත මහා ඥාන යෝගික ආරම්භම හැරොම් ලක්ෂය අපි කියන අංශක 180 වෙන ආපස්සට හැරිලා මොකද ඔබ හිතන් හිටියට ඉස්සරහට ගියා කියලා ඔබ ගිහිලා තියෙන පස්සට ඔබ කයිවාරෙම අපව අංශක 180 කින් හැරෙන්න අන්න නිවර්දි මාර්ගයේ තියෙනවා හෙළ මාවත බෞද්ධ මාවත තියෙනවා හෙළ සිංහල අලුතාවත හෙළ සූර්ය මංගල්‍ය බුදුරජාණන් වහන්සේ සහ මේ අපේ මහා රාවණ මාර්ගයේ යමු මහා සම්මත මාර්ගයේ යමු මහා සම්මත මාර්ගයේ යමු අපි මෙතනින් ඉදිරියට ඔබට අවශ්‍ය සියලුම දේ පැහැදිලි කරනවා තවදුරටත් අපි ඉල්ලා සිටවසෙනම් 2021 මේ සූර්ය මංගල්‍යයේ හෙළේ නැගිටීම ශේසිත නැගිටීම මහා ජයග්‍රහණය 2032 දී මහා සූර්ය ඥාන යුගය හෙළ බෞද්ධ යුගයේ මහා නැගිටීම සිද්ධ වෙනවා ඒ සංකේතීමේ උත්කෘෂ්ඨ ඵලය 2040 දී වන්වලි මහා සෑය මූලික කරගත් මහා හෙළ බෞද්ධ ලෝකේම බෞද්ධ ප්‍රබෝධයෙන් බැබලී යන යුගයේදී මේ වන්වලි මහා සෑයට ඔබ ආ යුතුයි ඒ මහා සුවිශිෂ්ට අවස්ථාවට හොඳයි කියලා එසේ නම් මේ වැඩසටහනේ අවසන් කොටසට අපි පැමිණෙනවා එදා කතරගමදී අතවනවන එලකෙනෙට මොන හිරයක්ද කියලා අහපු මන්දෝදරිය සීගිරි රාජ්‍ය මේ සීගිරි රාජ්‍ය ලබාගෙන මේවලු ලංකාවේ රාජ්‍ය ලබාගෙන ආපහු කතරගමට ඇවිල්ලා අර ප්‍රශ්නේ අහපු මන්දෝදරිය තමන්ගේ අග විසව කරගෙන තමාගේ උත්තරීතර බිරිඳ කරගෙන මේ කතරගමට මේ කතරගමට මේ මහා රාවණත් මේ මහා මන්දෝදරිත් පෙරහරේ වැඩමුවා පෙරහරේ අද ඇසල පෙරහර කියලා අපි පවත්වන්නේ ඔබට හිතන්න පුළුවන්ද කතරගම ඇසල පෙරහර කියලා අපි පවත්වන්නේ මහා මන්දෝදරි මහා දේව උත්තමාවියත් මහා රාවණ මහා දේව උත්තමෙනුත් විවාහ වෙලා කතරගමට ආපු මේ මහා මංගල ගමන ඒ ඇසල උත්සවයේ සංකේතාත්මක පෙරහැරද පවත්වනවා අපි ඒක සාදුකාර දෙනවා ආදරණීයව ඒක තාම ගෞරවයෙන් එහෙනම් අපි සිංහල අලුත් අවුරුද්ද කියලා සමරන්නේ මහා සම්මත රජුගන්ගේ අභිෂේකය කතරගම ඇසල පෙරහැර කියලා අපි සම්මතයෙන් පාවිච්චි කරන්නේ මේ පවත්වාගෙන යන්නේ මහා රාවණ සහ මන්දෝදරි මහා මංගල පෙරහැරේ අසිරිමත්ම උත්සවයයි මහා රාවණ මහා බෞද්ධ නායකයා හෙළ නායකයාව මේ මොහොතේදී සිංහල අලුත් අවුරුද්ද සිහි කර නැත්නම්
නුඹලාගේ දෙට්ට කිරි තිරනවද නැද්ද කියලා අපිට ප්‍රශ්නයක්. ඒ නිසා එය මතක් කරමින් මේ මහා රාවණ ඒ උත්තර පරපුරේ ඒ ශ්‍රේෂ්ඨ පරපුරේ මේ කතරගම සත්‍ය අනිවාර්යෙන් කතරගම හරහා ඒ කතරගම ආසන්නේ තිබෙන උස්සංගොඩ රතුපස් කලාපය අදටත් මේ ලෝක විද්‍යාඥයන්ට නිරුත්තර කට උත්තර නැති කිසිදු විදිහෙන් තාම උත්තරේ නැති උල්කාපාතය කඩම වැටෙනවා කියන ගාලේ රූමස් වලට මේ උස්සංගොඩට උල්කාපාත කඩම වැටෙනවා කියලා කියන තත්ත්වෙටපත් වෙච්ච මේ කතරගම ආසන්නයේ තියෙන උස්සංගොඩ රතුපස් කලාපයේ අඟහරුගේ පසු රතුපස් ඉතින් කියමින් ඉංගියක් දෙමින් අඟහරු ගැන හොයන්න හොයන්න බබලෙන්නේ කතරගම කියමින් මුළු ලෝකයේ විද්‍යාව දිනු වෙනකොට අපි ආසමුකුත් මේ විද්‍යාව දිනු වෙන බබලෙන්නේ බෞද්ධ දර්ශනයයි කියලා තාක්ෂණයයි කියලා කියමින් නැවතත් මේ මුළු ලෝකෙටම නැවතත් මේ මුළු ලෝකෙටම පරිසරය පිරිසුදු කරන පරිසරය දූෂණය නොකරන හෙළ තාක්ෂණයකට යා යුතු වෙනවාමයි ඒ වගේම මනස පිරිසුදු කරන ඒ මහා බෞද්ධ දර්ශනයට මහා බුද්ධි ප්‍රබෝධයට ප්‍රඥාවන්ත යුගයට යා යුතුම වෙනවා එය 2032 දී නිල වශයෙන් ආරම්භ වෙනවා එසේනම් මේ යන්නේ මහා පරිවර්තනයේදී එළයිනේ අවදි යැල්ලා මේ මහා උත්තම සූර්ය මංගල්‍යදී මාගේ අවසාන පණිවිඩය තමයි පළවෙනි විමල ධර්ම සූර්ය මහරජතුමා දල්ගා මාලිගාව හැදුවා ඒ මහා පළවෙනි විමල ධර්ම සූර්ය මහරජතුමාගේ ඒ මහා දල්දා මාලිගාව පෘතුගීසීන් සුන්නත් දුහුලි කළ දැම්මා ගිනි තිල කපල කොටල කඩල දැම්මා ඒක දැනගන්න අපි ආපහු හැදුවා ආපහු දෙවන විමල ධර්ම සූර්ය මහරජතුමා නැවත හැදුවා ආපහු ලන්දේසින් මේ මහා දල්දා මාලිගාව කුඩු පට්ටම් කළා කඩල බිඳලා ගිනි තිල දැම්මා දල්දා හාමුදුරන්ට මුකුත් හානියක් නැහැ එහෙනම් දෙවනි වරත් පළවෙනි වර පෘතුගීසීන් කළා දැම්මා දෙවනි වර ලන්දේසීන් කළා දැම්මා මම තුන්වෙනි වර ඔබට කියනවා මෙහෙම දෙවනි වර හැදුවෙන් කැඩුවෙන් පස්සේ ආපහු ශ්‍රී පරාක්‍රම නරේන්ද්‍ර සිංහ මහරජතුමයන් මේ නැවත ගොඩනැගුවා ඊට පස්සේ මම මැද කාලෙද කියන්නේ නැතුව මම එනවා තුන්වෙනි මේ රජ මාලිගාව මහා විශ්ව දළදා මාලිගාව තුන්වෙනි වර දැවැන්ත ලෙස විනාශ කළේ 1998 जनवरी 26 වෙනිදා උදේ 6:05ට මේ මහා දළදා මාලිගාවට ඈත ලොරියක් එනවා 1998 ජනවාරි 26 උදේ 6 වෙනකොට මේ උදෑසන තේවාව දළදා මාලිගාව පැවත් වෙනකොට ඈත ලොරියක් එනවා ඒ ලොරිය එන විදිහ බලලා ඒ වෙලාවේ දළදා මාලිගාවේ ආරක්ෂාවට හිටපු පොලිස් නිලධාරියක් ඒ ලොරියේ එන ගමනේ තිබෙන හැඩරුව සහ ගමනේ මාර්ගයේ වෙන වෙනස්කම් දැකලා ඇගේ ඥාණයට විඥාණයට පණිවිඩයක් ලැබෙනවා මේ එන්නේ සැක සහිතයි මේ ලොරිය වහම මේ දළදා මාලිගාවට ප්‍රවේශ වෙන දොරවල් සියල්ල වහන්න කියලා ඇයට පණිවිඩයක් එනවා ඇය වේගෙන් ඒ සියලුම දොරවල් වහනවා දළදා මාලිගාවට ඇතුල් වෙන දොරටු විශේෂයෙන්ම තදින් වහනවා ඒ වහනවත් එක්කම අර ඈතින් එන ලොරිය මේ වහපු ගේට්ටු වල වදිනවා මුළු නුවරම කම්පා කරමින් මේ රටේ මේ ලෝකයේ මේ විශ්වයේ මුදුන් මල් කඩවන් මේ ශ්‍රී දළදා මාලිගාවේ ගේට්ටුවේ වදින්නේ මහා බෝම්බ ලොරියක් පුපුරවා හරිනව මහා ශබ්දයෙන් එසේනම් දළදා මාලිගාව පත්‍රිග්මේ සිට මේ ඇතුළු කලාපයේ සියල්ල විනාශ වුණා මේ බෝම්බෙට ඒ වෙලාවදීම 11 දෙනෙක් මැරලා වැටෙනවා 1000 දෙනෙක්ට වෙච්ච දෙයක් නෑ හොයාගන්න අමාරුයි හැබැයි ඒ දළදා මාලිගාවෙම ඊට ඇතුළට යනකොට මිනිස්සු ලේ පෙරාගෙන මැරලා වැටෙනකොට කෑ ගහලා වැටෙනකොට දයාබර හෙළෙයිනි මෙතරම් දළදා මාලිගාවට විනාශයක් කළා මිනිස්සු මැරලා වැටෙනවා ලේ පෙරාගෙන මිනිස්සු කෑ ගහනවා විලාප දෙනවා දළදා මාලිගාවේ ඇතුලේ බෙරේ හඬ නැවතුනේ නැහැ දළදා මාලිගාවේ තේවාව නැවතුනේ නැහැ නවත්තුවේ නැහැ
හිටියේ චන්ද්‍රරත්න අපේ නායක හාමුදුරුව මේ තේවා බාර අපේ නායක හාමුදුරුව නවත්වුවේ නැහැ මේ දළදා මාර්ගාවේ බෙරහඬ නවත්වුවේ නැහැ මේ තේවාව මේ බුද්ධ පූජා නවත්වුවේ නැහැ දරුවනේ නැහැ හෙළරිණි නවත්වුවේ නැහැ මේ බෝම්බ පුපුරද්දි මිනිස්සු මැරලා වැටෙද්දි මතක තියාගන්න එසේනම් මේ දළදා මාර්ගාව මේ විදියට විනාශ කරද්දි ඇතුලේ තේවාව මේ අභ්‍යන්තරේ මගේ බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේට ඒ පවත්ත උත්තර දළදා පූජාව නවත්වුවේ නැති જાතියක් එය මේ වෙලාව උදාහරණයට ගන්නේ අපි තාම ගෞරවයෙන් මතක් කරනවා ඒ කාලය තුල මේ රටේ මේ 1998 ජනවාරි 26 මේ උදේ 6 වෙනකොට මේ විනාශක දළදා මාලිගාව නැවත ප්‍රතිසංස්කරණය කරන සුවිශේෂී කාර්ය මතක් කරන්නයි මම ඔබට කතා කරන්නේ අවසාන පණිවිඩය වශයෙන් සියලු දෙනා යෝජනා කරනවා පිට රටින් ගෙනල්ලා මේ දළදා මාලිගාවේ වැලි කැටේ ඉඳන් නැත්තම් කැටේ ඉඳන් අපව හදමු කියලා මතක තියාගන්න දළදා මාලිගාවේ උත්තරීතර සංඝයා වහන්සේලා විශේෂයෙන්ම නිරන්ජන් විජේරත්න මේ අපේ දේවාල පිළිතුරා එතකොට හිටිය ඒ වගේම අම්පිගේ චන්ද්‍රරත්න මේ මහා උත්තම බුද්ධ පුත්‍රයන් වහන්සේ ඇතුළු ඒ වගේම විශේෂ ස්තුතියක් පුද කරන ගාමිණී විජේසූරිය මැතිතුමනි ඒ වෙලාවේ මේ දළදා මාලිගාව විනාශ කරන මේ රටේ නායිකාවකට හිටියේ කාන්තාවක් ඇයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇගේ දේශපාලනයේ මම මෙහිදී කියන්නේ ඇය මෙහිදී ඉතාම බුද්ධිමත් තීරණයක් ගත්ත අය විශේෂ මන්දරයක් පත්කලා මේ රටේ සුවිශේෂී විශ්වයේ අසිරිමත් ඉදිකිරීම මේ රටේම තාක්ෂණයෙන් මේ රටේම බුද්ධියෙන් මේ රටේම ඥානයෙන් සහ වස්තුවෙන් ගොඩනැගී යුතුයි කියලා අපේ නායක හාමුදුරුවත් එක්ක එසේනම් හෙළයිනේ මේ මොහොතේදී අපි කියනවා ඉතාම ගෞරවයෙන් මේ දළදා මාලිගාව මෙහෙ විදිහට ප්‍රතිසංස්කරණය කළා ඉතාම සූක්ෂමාකාරයෙන් අපේ රටේ හෙළයෝ එදා අපේ රට මොන තරම් එකට නැගී සිටියද සියලු දේශපාලන වාද බේද අමතක කළා සියලු කුල මල බේද අමතක කළා ජාති බේද සියලු දේ අමතක කළා එකා වගේ අපි නැගිට්ටා හෙළයන්ට නැගිටින්න ප්‍රශ්නයක් ඕනේ එදා හෙළයෝ දළදා මාලිගාව ප්‍රතිසංස්කරණය කළා මුළු ලෝකෙටම ආපහු කිව්වා අපිට ලෝකෙ කිසිම උදව්වක් අවශ්‍ය නැහැ අපේ දළදා මාලිගාව අපි සංස්කරණය කරන්න අපි සංරක්ෂණය කරන්න අපි නැවත ගොඩනගන්න කියලා එනා හෙළයක් නැවත ගොඩනගන්න අපිට පිට රටින් උදව් වෙනකම් බලන් ඉන්න එපා මේ දේ ශ්‍රී ලංකාවට හොත් ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක් කර අපි යන්න නම් බලය gedirin පටන් ගන්න ඕනේ ස්වයංපෝෂිත කිව්වම හිතන්න එපා එක පාර්තන රටම වවන්න ඕනේ කියලා නෑ gedirin වවන්න පටන් ගන්න සෑම gedirකම වවන්න කොස් ගහට තැන දෙන්න බත් ගහට තැන දෙන්න gedir හැම බිම් අඟලකම වගා කරන්න පුළුවන් ගහක් වවන්න පවල gediyena gas හදන්න සතුන්ට කන්න දෙන්න ලෙඩ අඩු වෙනවා නියර කුඹර වැල්ල පෙනල්ලේ මේවා නැවත පටන් ගන්න ඔබට පුළුවනි මේ රට ගොඩනැගීමේ දායකත්වයේ ලබා දෙන්න දළදා මාලිගාවට ගඩොල ගඩොල දීපු පාසක අම්මල හිටියා ඒක නිසා ඔබටත් පුළුවන් ඔබේ යුතුකම gedetta කරන්න පළමුව ඔබ ස්වයංපෝෂිත වෙන්න මනසින් අපිට නැවත නැගිටින්න පුළුවන් කියලා සිංහලයා
अभिमन वन सालन नरया पर यति देटु गति निससित एडि नति निसदिटुले अति नवहेलया दिव्यनि कलु सुदु सियलुन मनसनु नुबगब वहि नति हेन पतुरा दियसिन कुमरुन एन तुरु वेलपेति विकुमति पिन्नति सिंहलया सिंहल अति एक अति निवयन तुरु कल नरुद सापे तो।